Vande, vande, Samma Sambuddhu vande, 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 Sri Sadharmaya vande, 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 Arhat Sangha Guna vande, 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 metun saranaya vande, klesha neti uttum sambuddhu manase arhat appa muni bhagava asahaya ñāni Samma Sambuddhu Obamai Appa Muni Bhagava Sila Jnana Guna Charana Samadhi Babalan Appa Muni Bhagava Vande 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 Obamaya Appa Muni Bhagava Mahabhosevane Vajirasana Mata Sasaradinu Muni Bhagava Sakalalove Dukkha Nivena magadutu Lokavidu Muni Bhagava Paradukha Dukhe Muni Karuna Sayuraki Mahakarunika Bhagava Vande 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 Obamaya Appa Muni Bhagava Dhamrasa Dahara Gala Gala Yai Budu Adanin Appa Bhagava Jnana Pipasita Hemadina Avo Padapi Langa Bhagava Hemadamana Yaviya Hemapau Nativiya
Sastru ob mai bhagava Vande 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 Obamaya apa muni bhagava Deo bamba suranara Vanda vatimin hema Padapiyum langa bhagava Nari narasama Dukhin niteraviya Sastru ob mai bhagava Kula beda kisit neti Samamit guna eti Dayanu kampita bhagava Vande 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 Obamaya apa muni bhagava Adbhuta asirimat Mahanuvanin Babalana apa muni bhagava E sambuddhu nuvanin Jnanaya dalva Lovamailiya kala bhagava Avindu anduru lova Duruviya hemalesa Babalana hiru apa bhagava Vande 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 Obamaya apa muni bhagava Deti saksalakunu Babalana sirurati Mahapurisa apa bhagava Dharma kaya eti Punya yasas eti Achintiyai apa bhagava Maharishi obamai Mahamuni obamai Bhagava obamai bhagava Vande 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 Obamaya apa muni bhagava Apage muni raju Apage sastru Apage sambuddhu bhagava Budu bana obage Saranaya apage
lova sanasana muni bhagava saranai appahata saranai appahata saranai appahata bhagava vande 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 saranai appahata bhagava saranai appahata bhagava sadu sadu namaskara veva Buduruvanata Samadha Budu Himi Saranayami Namaskara Veva Damruvanata Samadha Sadham Saranayami Namaskara Veva Sangaruvanata Samadha Maha Sangha Saranayami Namaskara Veva Tunuruvanata Samadha Tisarana Saranayami Sadhu 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 Saddhavanta Pinnatni Me mohate Sudanam vinni utum Buddha Desanavak Iganaganna Budurajanan Vahanse දේශනා කොට වදාලා ධර්මය අවබෝධ කරන්ට බොහෝ උපකාර වෙනවා කිව්වා සත්පුරුෂ සංසීවෝ සද්දම්ම ශ්‍රවණෝ සද්ධර්ම ශ්‍රවණයයි සත්පුරුෂ ආශ්‍රවයයි එතකොට ඒ සත්පුරුෂ ආශ්‍රවයයි සද්ධර්ම ශ්‍රවණයයි කියන දෙක ධර්ම අවබෝධ කරන්න බොහෝ උපකාර වෙනවා. ඉස්සෙල්ලාම කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබිලා චිත්ත ප්‍රසාදය ඇති වුණොත් චිත්ත ප්‍රසාදයෙන් යුක්තව ඒ අහන ධර්මය දරා ගන්නවා නම් ඒ ධර්මය පුරුදු කරන්න ඕනි කියලා ඒ ධර්මය අවබෝධ කරන්න වෙහෙසෙනවා නම් උස්සහනා තුලනා උපපරික්කනා කියලා කියනවනේ ධර්මයේ ජීවිතයට ගලපා බලනවා නම් නුවණින් ප්‍රතිවික්ෂා කර කර ඒ ජීවිතයට ධර්මයේ ගලපා ගන්න උත්සාහ කරනවා නම් ඒ මුලින්ම ඇති වෙන ඥාණයට කියනවා සුතමයි පඤ්ඤා කියලා. ඒක මොකද්ද? සෘතමය ප්‍රඥාව. එතකොට ඒ ශ්‍රුත් ඒ දැන් ශ්‍රුතයෙන් ඇතිවෙච්ච ප්‍රඥාව පාවිච්චි කරලා අකුසල් දුරු කරනවා කුසලය දියුණු කරනවා ඒ ශ්‍රුතය අසුර කරගෙන විමසනවා නම් මනසාඩ පෙක්කිතා මෙනෙහි කරනවා නම් නැවත නැවත ජීවිතයට ධර්මයේ ගලපා බලනවා නම් ඒකට කියනවා චින්තාමය පඤ්ඤා කියලා ඒක මොකද්ද චින්තාමය ප්‍රඥා කියලා. එතකොට ඒ ශ්‍රුතමය ප්‍රඥාව චින්තාමය ප්‍රඥාව කියන මේ ප්‍රඥා දෙක සෝතාපන්න වීම දක්වාම ශ්‍රාවකයෙකුට උපකාර කරනවා. දසන භූමියෙහි භාවනා භූමියෙහි භාවනාමය ප්‍රඥාව උපදිනවා කියනවා. ඒ කියන්නේ සෝතාපන්න ඵලයේ දසන භූමිය කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන දුරු වෙනවා.
ඉතින් එහෙට සත් බොජ්ජංග වඩන අවස්ථාවල භවනාමයි පඤ්ඤා දියුණු වෙනවා කියලා දේශනා කළා. ඉතින් අපිට මුලින්ම ඇති කරගන්න ඕන දේ තමයි මොකද්ද? ශ්‍රුතය. ඒ ශ්‍රුතය දැන් සුත දනං කියන එක විස්තර කළේ නිකම්ම අහපු එක නෙවෙයි. නිකම්ම අහන එකට නෙවෙයි ශ්‍රුත ධනෙ කිව්වේ. ශ්‍රුත ධනෙ කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කළේ මොකද්ද? යේතේ ධම්මා ආදි කල්යාණං, යම් ධර්මයක් මුල කල්යාණද සුන්දරද, මජ්ජේ කල්යාණං පරියෝසාන කල්යාණං මුල මැද අග කල්යාණ වූ, ස අත්තං අර්ථ සහිත වූ, සභ්‍යංජනං ව්‍යංජන සහිත වූ, කේවල පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචරියං අභිවදන්ති, මුළුමනින්ම පිරිසිදු වූ පාරිශුද්ධ වූ බ්‍රහ්මචරිය ගැන කියවෙන්නා වූ යම් ධර්මයක් ඇද්ද? කේවල කිව්වේ මුළුමනින්ම ලෝකෝත්තර කියන එක. පරිශුද්ධං කිව්වේ විරාගය. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්මය න මිස්සකේ ලෝකීයේ ධම්මේසු කියලා. ලෞකික ධර්මත් එක්ක එකතු වෙච්ච එකක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය මුළුමනින්ම ලෝකෝත්තර නිසා එකට කියනවා මොකද්ද? කේවල කියලා. පරිපූර්ණං කිව්වේ අඩුත් නැති වැඩිත් නැති බව අරුදී කියලා දුන්නේ. පරිපූර්ණත්වය. මුළුමනින්ම කිව්වේ ලෝකෝත්තර. බ්‍රහ්මචර්ය කිව්වේ මේ නිවන් මඟ. පරිසුද්ධ කිව්වේ නිර්මලත්වය. අන්න ඒ ධර්මය තතරූපස ධම්මා, එබඳු වූ ධර්මය සුතා අහනවා. දතා දරා ගන්නවා. වචසා පරිචිතා, වචනෙන් පුරුදු කරනවා. මනසානුපෙක්කිතා, මෙනෙහි කොට බලනවා. දිට්ඨියා සුප්පටිවිද්ධා, ඒ ධර්මය නිරවුල්ව වටහා ගන්නවා. මේ කිව්වේ ශ්‍රුත ධනය. අයං වච්චිත බික්කවේ ශ්‍රුත ධනං, මේකට කියන්නේ මානි ශ්‍රුත ධනය කියලා. ඒ ශ්‍රුත ධනේ ශ්‍රුතේ සම්පූර්ණ වෙන්නේ කොතනදීද? ඔය කිව්ව කරුණ ටික ඔක්කොම ආගෙම තමයි ශ්‍රුත ධනේ සම්පූර්ණ වෙන්නේ. ඉදිට්ඨියා සුප්පටි විද්ධා කියලා කිව්වේ මේ මාර්ගඵලය නෙවෙයි. දිට්ඨියා සුප්පටි දක ශ්‍රුත ධනේ. ඒක නිවන් මඟට යන්න උපකාරක එකක්. නිරවුල් භාවය. දැන් මොකද බුදු දේශනාවේ හරි පැහැදිලිව තියෙනවා. එක් පුජ්‍යලෙක් ඉන්නෝ. ඒ පුජ්‍යලයා බුද්ධි අවිච්ඡප්පසාදේන අවිච්ඡප්පසාදු සමන්නාගතෝ හෝති. බුදුරජාණන් වහන්සේගෙන අවිච්ඡප්පසාදින් යුත්තයි. ධර්මයේ ගැන සංගයාගෙන අවිච්ඡප්පසාදින් යුත්තයි. ඒ වගේම ජවන පඤ්ඤා, හාස පඤ්ඤා, පුතු පඤ්ඤා කියන මේ වේගවත් ප්‍රඥා, විදර්ශනා ප්‍රඥා, තිවුණු නුවණ, පැතිරුණ නුවණින් යුත්තයි. විමුක්තියාච සමන්නාගතු, විමුක්තියටත් පත් වෙලා ඉන්නවා. කවුද? රහතන් වහන්සේ. සියලු උපත්තලින් සියලු ජාතීන්ගෙන් මිදී සිටිනවා. තව කෙනෙක් ඉන්නවා කිව්වා බුදුරජාණන් වහන්සේගෙන ධර්මයේගෙන සංගයාගෙන අවිච්ඡප්පසාදෙන් යුත්තයි. ඒ වගේම වේගවත් ප්‍රඥා, සතුට ඇති කරන විදර්ශනා ඥාන, ඒ වගේම පැතිරුණ නුවණ තියෙනවා. විමුක්තියට පත් වෙලා නැහැ. සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයකට ගිහින් එෙහිදි පිරුණවම් පානවා. සතර අපායන්ගෙන් මිදී සිටිනවා. තවත් කෙනෙක් ඉන්නවා. ඒ කෙනාට කියනවා බුද්ධි අවිච්ඡප්පසාදු, ධම්මිය අවිච්ඡප්පසාදු, සංඝිය අවිච්ඡප්පසාදු, සමන්නාගතෝ හෝති. න ජවන පඤ්ඤා, න පුතු පඤ්ඤා, න හාස පඤ්ඤා. අර පැතිරුණ නුවණ, ඒ වගේම තිවුර නුවණ, ඒ සතුට ඇති කරන ප්‍රඥා නැහැ. ඒක නැහැ. නමුත් රාග දේශ මොහ තුනීවිලා සකදාගාමි විලා එක වතාවක් මේ කාම ලෝකයට ඇවිත් පිරුණුවම් පානවා. එක වතාවක් කාම ලෝකයට ඇවිත් ධර්මය අවබෝධ කරගන්න ඒ ආර්යයන් වහන්සේ සකදාගාමි, ආර්ය උතුමන් වහන්සේ සතර පායෙන් මිදිලා. තව කෙනෙක් ඉන්නවා
බුදුරජාණන් වහන්සේ ගැන ධර්මය ගැන සංඝ රත්නය ගැන අවිච්ඡප්පසාදෙන් යුක්තයි. හැබැයි අර තීව්‍ර ප්‍රඥා නැහැ. අර හාසු ප්‍රඥා කියන ඒ ප්‍රඥා නැහැ. ඒ වගේම පැතුරුණු ප්‍රඥා නැහැ. හැබැයි සංයෝජන තුනක් දුරු කරලා සෝතාපන්නලා ඉන්නවා. සතර අපායෙන් මිදලා ඉන්නවා. තව කෙනෙක් ඉන්නවා. එතකොට ඒ සෝතාපන්න කෙනා ගැන කිව්වේ කොහොමද? පරිමුත්තු අපාය දුග්ගිති විනිපාතං. මිදිලා ඉන්නවා. අපාය දුගතියෙන් අත්මිදී සිටිනවා. පරිමුත්තෝ කියලා කිව්වේ. තව කෙනෙක් ඉන්නවා. න බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. බුදුරජාණන් වහන්සේගේ අවිච්ඡප්පසාදයක් නැහැ. ධර්මයේ ගැන අවිච්ඡප්පසාදයක් නැහැ. සංඝයා ගැන අවිච්ඡප්පසාදයකුත් නැහැ. අර පැතිරුණු ප්‍රඥා නැහැ. ඒ ස්ථූර ඥානේ නැහැ. ඒ වගේ මේ සතුට උපද්දවන්නා වූ විදර්ශනා ප්‍රඥාදී නැහැ. නමුත් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මියෝ පහළ වෙලා තියෙනවා. ප්‍රඥාවෙන් ටික ටික ධර්මයේ වටහා ගනිමින් ඉන්නවා. අයං උච්චති සද්ධානුසාරි. එකෙනා කවුද? සද්ධානුසාරි. එයාට පරිමුත්තු අපාය දුග්ගතින් කියලා නෙවෙයි කිව්වේ, අගන්තා නිරයෝ කියලා කිව්වා. තේරුණනේ වචනේ වෙනස? සෝතාපන්න කෙනාගෙන කිව්වේ කොහොමද? පරිමුත්තු මිදුනා, අපා දුගතියෙන් මිදුනා කියලා. ධම්මානුසාරය කෙනා ගැන කිව්වා අගන්තා නිරයෝ කියලා. නිරයට යන්නේ නෑ කියලා කිව්වා. අගන්තා අතන කිව්වේ මිදිලා ඉන්නවා. මෙයා මිදුනා කියලා කියන්නේ හැබැයි යන්නේ නෑ කියනවා. මොකද යන්නේ නැත්තේ? මේ ප්‍රබල කුසලයක් තියෙනවා. මොනවද? සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. යන්නේ නෑ කිව්වේ නැත්තේ ඇයි? සක්කාය දිට්ඨි තාම තියෙන හින්දා. සක්කාය දිට්ඨි මිදීමත් එක්කයි අපායෙන් මිදුණා කියන්නේ. ඒ නිසා මිදුණා කිව්වේ නෑ. නමුත් අපායට යන්නේ නෑ කිව්වා. තවත් කෙනෙක් ඉන්නවා කිව්වා, බුදුරජාණන් වහන්සේගෙන ධර්මයේගෙන සංඝ රත්නයේගෙන අවිච්ඡප්පසාදයක් නෑ. අර තීව්‍ර ඥානයක් නෑ. හැබැයි ඒ පුතු පඤ්ඤා, හාසු පඤ්ඤා ආදී ඒ ප්‍රඥාවෙන්ගින් තොරයි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය මෘදු වශයෙන් පහළ වෙලා තියෙනවා. ඊටා මෘදුවට පහළලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව තියෙනවා, ප්‍රේමය තියෙනවා, ආදර ගෞරවය තියෙනවා. තථාගතයන් වහන්සේ ගැන මහත් ආදර භක්තියක් හිතේ ඉපදිලා තියෙනවා. අගන්තා නිරයෝ, නිරයට යන්නේ නැහැ කිව්වා. දුගතියට, අපායට යන්නේ නැහැ කිව්වා. සද්ධානුසාරී කියලා කිව්වා. මිදෙනවා කිව්වා. සසරින් අත්මිදෙනවා. ඒතරේ සද්ධානුසාරී, ධම්මානුසාරී අය ගැන කොහොමද වදාලේ? සබ්බේතේ සම්බෝධි පරායනෝ කියලා. ඒ සියලු දෙනාම ධර්මය අවබෝධ කරනවා කියලා. මහි භික්ඛවේ සද්ධාමත්තං ප්‍රේමමත්තං සබ්බේතේ සග්ග පරායනෝ කිව්වා. ප්‍රේම මාත්‍රයක්, සද්ධා මාත්‍රයක් තියෙන අය සුගතියට යනවා කිව්වා. සද්ධානුසාරී, ධම්මානුසාරී අය ගැන කිව්වා සබ්බේතේ සම්බෝධි පරායනෝ කියලා. ඒ සියලු දෙනා අවබෝධ කරනවා මේ ධර්මය. සෝතාපන්න කෙනාට කිව්වා නියතෝ සම්බෝධි පරායනෝ කියලා. නියත වශයෙන්ම අවබෝධ කරනවා කිව්වා. තේරුණානේ? ඒතර මේ වචන බුදුරජාණන් වහන්සේ බුදුන ශ්‍රාවකයන් වෙනුවෙන් මේ විදිහට භාග්‍යතුන් විස්තර කළේ. ඉතින් ඉස්සෙල්ලාම කෙනෙක් ඒ ශ්‍රද්ධාවට එන්නේ මේ ශ්‍රුතයෙන්. ශ්‍රුතය තමයි එයාට ඒකට එන්න උපකාර කරන්නේ. ඒ නිසා මේ ධර්ම ශ්‍රවණේ සවන් ධර්මයේ සවන් දීම බොහෝ උපකාරක ධර්මයක්. ධර්මයේ සවන් දෙන්න භාග්‍යතුන් වහන්සේ ධර්ම ශ්‍රවණයට කවර ධර්මයක් බොහෝ උපකාර වෙයිද කියලා අහුව ප්‍රශ්නයක් කෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන්. ධර්ම ශ්‍රවණයට මොන ධර්මයක්ද බොහෝ උපකාර වෙන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා සෝතවදානා බහුකාරා වදාමි. කන් යොමු කරගෙන බණ ඇසීම ධර්මය ශ්‍රවණය වෙන්න බොහෝ උපකාර වෙනවා කියලායි මා කියන්නේ. දැන් බණ අහනවා, කන යොමු වෙලා නැත්තම් කෑල්ලක් ඇහෙනවා, කෑල්ලක් නැහැ. අන්තිමට කෑලි ටික ගලප ගන්න ගියාම මොකක් ගලප ගනීද දන්නේ
ඒ මූල කොටසයි මැද කොටසක් නැහැ ආයගින් කොටසක් එහෙම. සෝත අවධානය තමයි ධර්මය ශ්‍රවණය වෙන්න තියෙන ඊටාම වැදගත් දෙය කිව්වා. භාග්‍යතුන් වහන්සේ සෝත අවධානයට කවර ධහමක් බොහෝ උපකාර කරයිද? බුදුරජාණන් වහන්සේ වදාළ කන යොමාගෙන ධර්මය අහන්න බොහෝ උපකාර වෙන්නේ මොකක්ද? ගෞරවයෙන් ඇසුරු කිරීමයි. කල්යාණ මිත්‍රයා ගෞරවයෙන් ඇසුරු කිරීම තමයි සෝත අවධානයට බොහෝ උපකාර කරන්නේ. ගෞරවයක් නැත්තම් අනේ ඔය කිව්වට කියලා අපි මොකක් කරේ කියලා අපි ඒක ගන්නේ නැහැ. ඒතර ඒකට අපි අවධානය යොමු කරන්නේ ඇයි? අපි ඒ ධර්මයේ කියන කෙනා කෙරෙහි අපේ සිතේ ගෞරවය නිසා අපි බොහොම වැඳගෙන කන යොමාගෙන ඉන්නවා. මේ කියන්නා වූ දේ ශ්‍රේෂ්ඨ දෙයක්මයි, මේක සාමාන්‍ය දෙයක් නෙවෙයි කියලා ඒ සිතේ ඇතිවෙච්ච ගෞරවය නිසා තමයි කන් යොමාගෙන බණ අහන්නේ. ගෞරවය නැත්තම් ඔය ඇහුවට යන්නේ, ඔය කිව්වට බණ කිව්වට අපි දන්නේ නැතයි කියලා කියයි නේ. එතන මොකද හේතුව? කන යොමු වෙන්නේ නැහැ ගෞරවය නැති වුණාම. ගෞරවය නිසා කන යොමු වෙනවා. කන යොමු කරගෙන ධර්මය අහන්න හේතු වෙන්නේ ඒකයි. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ගෞරවයෙන් ඇසුරු කරන්ද බොහෝ උපකාර කරන්නේ කවර ධහමක්ද? බුදුරජාණන් වහන්සේ වදාලා ගෞරවයෙන් ඇසුරු කරන්න බොහෝ උපකාර කරන්නේ ගෞරවයෙන් එළඹීමයි කියලා. ගෞරවයෙන් එළඹෙනවා කියන්නේ මොකද්ද? ඒ සත්පුරුෂයන් වහන්සේලා ගාවට සත්පුරුෂයන් කරා යද්දී ඉතා ගෞරවයෙන් යටත් පහතුන් ඇතිව, ඒ කියන්නේ කලට වේලාවට ඉතාම ගෞරවයෙන් උන්වහන්සේලා බැහැ දකින්න යෑමයි කිව්වා. ගෞරවයෙන් ඇසුරු කරන්න හේතු වෙන්නේ ගෞරවයෙන් ඒ සත්පුරුෂව ඇසුරු කරන්න යන්න බොහෝ උපකාර වෙන්නේ කවර ධහමක්ද? සද්ධා ජාතෝ බහුකාරං වදාමි. ශ්‍රද්ධාව ඉපදී තිබීම බොහෝ උපකාර කරනවා. තේරුණාද කිව්වද? ඒතර සත්පුරුෂයන් කෙරෙහි ගෞරවයෙන් ඇසුරු ධහම් ඇසුරක් කරන්න යන්න බොහෝ උපකාර කෙන්නේ මොකද්ද? ශ්‍රද්ධාව. සද්ධා ජාතෝ උපසංකමති. ශ්‍රද්ධාව නිසා යනවා. උපසංකමන්තු පෛරුපාසති. ගිහිල්ලා ඇසුරු කරනවා. පෛරුපාසන්තු සෝතං ඕධහති. ඇසුරු කරන ගමන් කණ යොමනවා. ඕහිත සෝතෝ ධම්මං සුනාති. කන් යොමු කරගෙන බණ අහනවා. සුත්තා ධම්මං ධාරේති. අහපු ධර්මයේ මතක තබා ගන්නවා. දතානං ධම්මානං අත්තං උපපරික්කති. මතක තබාගත් ධර්මයේ අර්ථ මෙනෙහි කරනවා. අත්තං උපපරික්කතෝ ධම්මං නිජ්ජානක්කමන්ති. අර්ථ මෙනෙහි කරනකොට ධර්මයේ තේරෙන්න ගන්නවා. ධම්මං නිජ්ජානක්කමන්තෝ සති ඡන්දජාතෝ හෝති. ධර්මයේ මෙනෙහි කරනකොට කැමැත්ත ඇති වෙනවා. ඡන්දජාතෝ උස්සහති. කැමැත්ත නිසායි උත්සාහ කරන්නේ. උත්සාහ කරන්නේ මොකක්ින්දද? අවබෝධ කරගන්න උත්සාහ කරන්නේ මොකක්ින්දද? කැමැත්ත නිසා. උත්සාහ උසහිතා තුලයිති. ධර්මයේ ජීවිතයට ගලප ගලපා බලන්නේ උත්සාහය නිසායි. උත්සාහයෙන් ධර්මයේ ගලප ගලප බලනවා. උත්සාහය නැත්තම් ගලප ගන්නෑ. තේරුණා නේද? දැන් අපි දේශනාවේ අහනවා කියමු, අපි මේ ධාතු වශයෙන් අපි අහනවා මේ ජීවිතය ගැන. ධාතු මේ කෙස්ලොන් ආදී දේවල් මේකේ තියෙන එක අපි අහනවා. අපි මේක ජීවිතයට ගලප ගලපා ගලප ගලපා බලන්න තියෙන්නේ මොකින්ද? උස්සාහයෙන්. උස්සහිතා තුලයිති. උස්සාහය නිසායි තුලනේ කරන්නේ. තුලයිත්වා පදහති. ගලප ගලප බලනකොට තමයි කියනවා වීරිය ඇති වෙන්නේ. මේ සංසාර බය පේන්නේ. සසරෙන් මිදීමේ වීරිය ඇති වෙන්නේ ගලපලා බලද්දි. ධර්මයේ ගලපලා බලද්දි ජීවිතේට මේ හේතුප්‍රත්‍ය ධර්මාදී පෙනෙද්දි තමයි කියනවා වීරිය ඇති වෙන්නේ. පදහිත්තා පරම සත්‍යං සච්චේ කරෝති. ප්‍රදන් වීරිය නිසා පරම සත්‍ය වූ ආර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. තේරුණාද කිව්වද? ඉතින් පරම සත්‍ය අවබෝධ කරන්නේ මොකකින්දද? ප්‍රදන් වීරිය නිසා. ප්‍රදන් වීරිය කියන්නේ මොකක්ද? පටන්ගත්තු වීරිය. ඒක දිගට ඇරගෙන යනවා. සමහර විට ඒක නා බැලු බැලමට වෙනවා, මොකුත් නැතුව වගේ ඉන්නවා. නමුත් යා උපේක්ෂාවෙකින් ඉන්න ඕන කාලේ උපේක්ෂාවෙන් ඉන්නවා. එයා සමතේ වඩන්න ඕන කාලේ සමතේ වඩනවා. එයා සිත සංසිඳවන්න ඕන කාලේ සිත සංසිඳවනවා. නේද?
එයා සිත සම්භාසනය කරන්න ඕන කාලේ සිත සම්භාසනය කරනවා. මේ විදිහට නුවණින් යුතුව ඒක කරගෙන යන්න පුළුවන් වීරිය තිබ්බුත් ආර්ය සත්‍ය අවබෝධ කරනවා කියලා වදාලේ. ඉතින් මා ඔබට මේ ජීවිතයේ ධර්මයේ ගලපා බලන්න බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දුන්න උතුම් දේශනාවක් ඉගෙන ගන්න. ඔබ නිතර අහලා තියෙන දේශනාවක්. හැබැයි මේ දේශනාව අතිශයින්ම ගැඹීර වූ පරම ගැඹීර වූ බුද්ධ දේශනාවක්. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමී වැඩ ඉන්නකොට භික්ෂු සංඝයාට ආමන්ත්‍රණය කළා. මෙහෙම කියනවා. අරියං වෝ භික්ඛවේ සම්මා සමාධින් දේසෙසාමි. ආර්ය වූ සම්මා සමාධිය ගැන මා ඔබට දේශනා කරමි. ස උපනිසෝ සපරික්කාරෝ. ඒ කිව්වේ හේතු සහිතව උපකාරක ධර්ම සහිතව ඇතිවෙන ආර්ය සමාධිය ගැන මා ඔබට කියමි. ආර්ය සමාධිය ඇති වෙන්නේ කොහොමද? හේතු සහිතව උපකාරයක් ඇතිව සපරික්කාරෝ පරිස්කාර ධර්මයෝ සහිතවයි ඒක ඇති වෙන්නේ. පරිස්කාරක උපකාරක ධර්ම ඇතිව ඇති වෙන ආර්ය සමාධිය ගැන කියන්නම්. ඒක හොඳට අහන්න මෙනෙහි කරන්න කියලා බුදුරජාණන් වහන්සේ මේ දේශනාව සිදු කළා. මේකෙදි දේශනා කරනවා කතමාච භික්ඛවේ අරියෝ සම්මා සමාධි සෝපනිසෝ සපරික්කාරෝ. හේතු සහිතව පිරිකර සහිතව ඇතිවෙන ආර්ය සම්මා සමාධිය නම් කුමක්ද? සයතිදං ඒ තමයි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති. යාකෝ භික්ඛවේ ඉමේහි සත්ත අංගෙහි යම් විදියකින් මහණෙනි යමෙක් තුල මේ අංග හතෙන් යුක්තව චිත්තස ඒකාග්‍රතාවයක් ඇති වෙනවා නම් මේ අංග හතෙන් උපදින සිත එකඟ බවක් ඇත්නම් මේ අංග හත උපකාරයෙන් ඇති වෙන සමාධියක් ඇත්නම් ආන්නී සමාධියට කියනවා සම්මා සමාධිය කියලා. මේකට කියනවා පිරිකර සහිත වූ හේතු සහිත වූ ආර්ය සම්මා සමාධිය. මොකද්ද පිරිකර? ආර්ය සම්මා සමාධියට මොකද්ද පිරිකර? සම්මා දිට්ඨියයි, සම්මා සංකල්පයයි, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති කියන උපකාරක ධර්මයන් සහිතව. ඒ හේතුවෙන් ඇතිවෙන චිත්ත ඒකාග්‍ර භාවයට කියන්නේ සම්මා සමාධි කියලා. తత్ర භික්ඛවි සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති. මහණෙනි මෙහිදී සම්මා දිට්ඨිය තමයි මුල් වෙන්නේ. මොකද්ද මුල් වෙන්නේ? සම්මා දිට්ඨිය මුල් වෙනවා. මොකද්ද සම්මා දිට්ඨිය? ඔ తత్ర භික්ඛවි සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති. එහි මහන්නේ සම්මා දිට්ඨිය පෙරටු වෙන්නේ කොහොමද? මිච්ඡා දිට්ටි මිච්ඡා දිට්ඨීති පජානාති. මොකටද මුල් වෙන්නේ සම්මා දිට්ඨිය? මිච්ඡා දිට්ඨිය මිච්ඡා දිට්ඨිය වශයෙන් දැනගන්න මුල් වෙන්නේ සම්මා දිට්ඨියයි. සම්මා දිට්ටි සම්මා දිට්ඨීති පජානාති. සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය වශයෙන් දැනගන්න මුල් වෙන්නේ සම්මා දිට්ඨියයි. සාත් හෝති සම්මාදිට්ඨි. මේට කියන්නේ සම්මාදිට්ඨිය කියලා. තේරුණා නේද? ඒතර සම්මාදිට්ඨියයි මිච්ඡාදිට්ඨියයි වෙන් කළා අඳුනගන්නේ මොකෙන්ද? සම්මාදිට්ඨියෙන්. සම්මාදිට්ඨියෙන් තමයි අඳුනගන්නේ. මේ කියන්නේ බාහිර ලෝකයේ අනුන් තුල තියෙන සම්මාදිට්ඨි මිච්ඡාදිට්ඨි නෙවෙයි. තමා තුල අඳුනගන්නේ. සම්මාදිට්ඨිය උපදින්නේ කොතනදීද? සෝතාපන්න පාලේදී උපදිනවා සම්මාදිට්ඨි. ඒ සම්මාදිට්ඨිය සම්පූර්ණ වෙන්නේ කොතනදීද? අරහත්ත්වයේදී. එතකොට සෝතාපන්න වුණා කියන්නේ සම්මාදිට්ඨිය සම්පූර්ණ වුණා නෙවෙයි. මොකක්ද ඇති වුනේ? සත්‍ය ඥානෙ. සෝතාපන්න වුණා කියන්නේ මොකක්ද ඇති වුනේ? සත්‍ය ඥානෙ. සම්මාදිට්ඨිය සම්පූර්ණ වුණා නෙවෙයි. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයට කියනවා සම්මාදිට්ඨි කියලා.
සෝතාපන්න වුණා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පරිපූර්ණ අවබෝධ වුණා නෙවෙයි, සත්‍ය ඥානයට වුණා. ඒ නිසා සෝතාපන්න කෙනාගේ ඇතැම් විට අසුභදී සුබ වශයෙන් දකිනවා, දුක සැප වශයෙන් දකින අවස්ථා තියෙනවා, විපරීත වීගිය සංඥාවල් තියෙනවා. ඒකෙන් විසාකාව කොණ්ඩේ තෙමාගෙන ආවේ මිනිබිරේ මරුණාමනේ. ඒකෙනේ සුප්පා වාසාව මේ වගේ දරුවෝ හතක් හිටියත් මං කැමතියි කියලා කිව්වෙනේ. සීවලි කුමාරයා ලැබුණාම හත් අවුරුදු හත් මාසයක් ඔය දරු කුසක් දරු ගැබේ හිරවිලා දුක් ඉඳලා දරුවා ඉපදිලා ඒ දරුවා සාරිපුත්ත මහරහතන් වහන්සේත් එක්ක සතුටින් කතා කරනවා දැක්කහම බුදුරජාණන් වහන්සේ දැක්කා මේ මෞතුමියගේ හිතේ ඇතිවිච්ච මේ ඇල්ම. ඇල්ම දැකලා ඇහුවා සුප්පා වාසා ඔබ කැමති දැව මේ වගේ දරුවෝ ඔබට තව ඉන්නවනම්. ස්වාමීනි එක්කෙනෙක් නෙවෙයි හතක් හිටියම් මම කැමති. බුදුනස දාලි කොහොමද? අසාතං සාත රූපේන අමිහිරි දේවල් මිහිරි ස්වරූපයෙන් දුක සරු සැප ස්වරූපයෙන් ප්‍රමාද කෙනා යට කරගෙන යනවා කියලා බුදුනස වදාලා. අමිහිරි දේවල් මිහිරි ස්වභාවයෙන් දුක සැප ස්වභාවයෙන් ප්‍රමාදී පුජ්‍යලයා යට කරන් යනවා කිව්වහම අනුසුප්පාවාසාවට සිහි පුදුනා. ස්වාමීනි මට නම් එක්කෙනෙක්වත් එපයි කිව්වා. එතකොට බලන්න මේ තාම මුලා වෙන බව එහෙනම් තියෙනවද නැද්ද? තියෙනවා. එතකොට අනිත්‍ය දේ නিত্য වශයෙන් දකින්න එක මනාකොට දැකීමක්ද මනාකොට නොදැකීමක්ද? මනාකොට දැක්කා නොවේ. අසුභ දේ සුභ වශයෙන් දැකීම මනාකොට දැකපු එකක් නොවේ. ඒක නොමනාකොට දැකපු එකක්. එහෙනම් ඒක සම්මාදිට්ඨිය නොවේ. ඒක සම්මාදිට්ඨිය නොවේ. එහෙනම් අපි තේරුම් ගන්න ඕන සම්මාදිට්ඨිය පරිපූර්ණ වෙන්නේ අරහත්තේදී. ඒතර සෝතාපන්න වෙච්ච කෙනාටත් ඇතැම් වෙල වැරදි විදිහේ අසුභ දේ සුභ වශයෙන් දුක සැප වශයෙන් ආදී දැකීමක් තියෙනවා. ඒක හැබැයි සෝතාපන්න කෙනාට සිතට එනකොටම අඳුනා ගන්නවා. හිතට එනකොටම අඳුනා ගන්නවා. මෙන්න මගේ සිතේ වැරදි දැක්මක් උපන්නා කියලා. ඒක අඳුනගන්නේ මොකක්ින්දද? සම්මාදිට්ඨියින්ද? ඒක අඳුනගන්නේ මොකක්ින්දද? සම්මාදිට්ඨියින්ද? ඊට පස්සේ සමහරට දුක පේනවා සැප වගේ. එතකොට මෙයා මොකද වෙන්නේ? අඳුනා ගන්නවා මෙන්න මගේ සිත මුලා වී ගියා කියලා. එතකොට ඒක අඳුනගන්නේ මොකෙන්ද? සම්මාදිට්ඨියෙන්. ඒකයි බුදුරජාණන් වදාළේ සම්මාදිට්ඨිය කියන්නේ මොකක්ද? මිච්ඡා දිට්ඨිය වශයෙන්ම තමන්ගේ සිතට එනකොට අඳුනා ගන්නවා. සම්මාදිට්ඨිය වශයෙන් උත් අඳුනා ගන්නවා. ආන්න ඒකට කියනවා සම්මාදිට්ඨිය කියලා. ඛතමාච භික්ඛවේ මිච්ඡාදිට්ඨි. මොකද්ද මාන්නේ මිච්ඡාදිට්ඨි කියන්නේ? නත්ති දින්නම්. එයා කියනවා දන් දීලා වැඩක් නැහැ. නත්ති ඨං. මේ පුද පූජාවල් වල ඒ කියන්නේ මේ යහපත් කටයුතු කළාම ඒ වගේ විපාක නැහැ. පුද පූජාවේ විපාක නැහැ. නත්ති සුක්කට දුක්කටානම් කම්මානම් පලං විපාකෝ. සැප උපදවන හොඳ කර්ම කියලා જાතියකුත් නැහැ. දුක් ඇති කරන නරක කියලා જાතියකුත් නැහැ කියලා කියනවා. ඒක මොකද්ද? මිච්ඡාදිට්ඨි. ඊට පස්සේ මෙලොවකුත් නැහැ. පරලොව යෑමකුත් නැහැ. අම්මෙක් තාත්තෙක් නැහැ. ඕපපාතික සත්‍යෝ නැහැ. තමන්ගේ නුවණින් ලෝකේ අවබෝධ කරගෙන බුදු පසේ බුදු ආර්යයන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ නැහැ කියලා එයා එහෙම හිතන් ඉන්නවා. එතකොට ඒකට කියන්නේ මොකක්ද? මිච්ඡාදිට්ඨි. ඒක මොකද්ද? මිච්ඡාදිට්ඨි. එතකොට දැන් බලන්න මේ මිච්ඡාදිට්ඨිය මිනිසයාගේ සිතේ උපන්නන පස්සේ මේ ලෝකේ යම් තාක් කුසල් ඇද්ද ඒ සියල්ල ඔහුට අහිමිලා යනවා. ඒ සියල්ල මොකද වෙන්නේ ඔහුට? අහිමි වෙනවා. ඇයි? මිච්ඡාදිට්ඨික කෙනා දන් දීම අනුමෝදන් වෙන්නේවත් නැහැ. යහපත් සේවාවක් කරන්නේ නැහැ. රැකී ආරක්ෂාවක් කළත් ඒකවත් යහපත්ව කරන්නේ නැහැ. මෙලොවක් පරලොවක් පිළිගන්නේ අම්මා තාත්තා පිළිගන්නේ නැත්නම් එයා මෙලොවදීම ලෝකේ යහපත කුසලය කියලා තිබුණා නම් ඒ සියල්ල නසා ගන්නවද නැද්ද?
නසා ගන්නවා. මොකක්ින්දද? අර මිච්ඡා දෘෂ්ටිය නිසා. ඒතර මිච්ඡා දෘෂ්ටිය නිසා ඒ පුජ්‍යලයාගේ සියලු කුසල් වැන්සිලා යනවා. ඒකට කියනවා මිච්ඡා දෘෂ්ටි කියලා. කතමාච බික්කවේ සම්මා දිට්ඨි. සම්මා දිට්ඨිය මොකක්ද? සම්මා දිට්ඨි පහම් බික්කවේ ද්වයං වදාමි. මහණෙනි සම්මා දිට්ඨි දෙකක් තියෙනවා. සම්මා දිට්ඨි දෙකක් තියෙනවා. මොකක්ද? අත්ති බික්කවේ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤ භාගියා උපදිවේ පක්ඛා. සම්මා දිට්ඨියක් තියෙනවා මහණි. ස ආසවා සාසව කිව්වේ ආශ්‍රව සහිතයි ඒක. ඒ කියන්නේ කෙලෙස් සහිතයි. පුඤ්ඤ භාගියා ඒ සම්මා දිට්ඨිය පින් කරගන්න හේතු වෙනවා. පුඤ්ඤ භාගියයි පින් රැස්ෙන්න උපකාර වෙනවා. උපදි වේපක්ඛා සැප විපාක ඇති කරලා දෙනවා. සැප විපාක උපදවනවා. ඒ වගේම මහණෙනි අතිබික්කවේ සම්මා දිට්ඨි තවත් සම්මා දිට්ඨියක් තියෙනවා. අරියා ආර්යයි. අනාසව ආශ්‍රවයන්ගෙන් තොරයි. ලෝකෝත්තරා ලෝකෝත්තරයි. මග්ග අංගා නිවන් මගට අංගයක් වූ සම්මා දිට්ඨියකුත් තියෙනවා. කතමාච බික්කවේ සම්මා දිට්ඨි මොකක්ද මහණෙනි? සම්මා දිට්ඨිය කෙලෙස් සහිත පින් කරගන්න හේතු වෙන පුණ්‍ය විපාක පිණිස පවතින සම්මා දිට්ඨිය නම් කුමක්ද? අත්ති දින්නම් දන් දීමේ විපාක පිළිගන්නවා. දැන් ඒක හේතු වෙන්නේ මොකටද? පින් කරගන්න හේතු වෙනවද නැද්ද? දන් දීමේ විපාක පිළිගන්න කෙනා පින් කරනවද නැද්ද? පින් කරගන්නවා. දන් දීමේ විපාක පිළිගන්න කෙනා පින් කරගන්නවා. පින් කරන්න ඒක හේතු වෙනවා ඒ දැක්ම. ඊළඟට යහපත් සේවාවන්ගේ විපාක තියෙනවා කියලා පිළිගන්න කෙනා යහපත් සේවා කරන්ඩ පෙළඹෙනවද නැද්ද? පෙළඹෙනවා. එයින් පින් කරගන්නවද නැද්ද? පින් කරගන්නවා. පුද පූජාවන්ගේ විපාක තියෙන කෙනා මොකද කරන්නේ? පිළිගන්න කෙනා පුද පූජාවන් කරලා පින් රැස් කරගන්නවා. එහෙනම් ඒ දැක්ම පින් කරගන්න හේතු වෙනවා. සැප දුක් උපදවන්නා වූ හොඳ නරක කර්ම. සැප උපදවන හොඳ කර්මත් දුක උපදවන නරක කර්මත් කියලා જાතියක් තියෙන කෙනා මොකද කරන්නේ? හොඳ දේවල් කරනවා නරක දේවල් නොකර ඉන්නවා. ඒ සම්මා දිට්ඨිය නිසා එයාට සැප විපාක උපදවනවා. ඊළඟට අම්මා තාත්තා පිළිගන්නවා. ඕපපාතික සත්වෝ ඉන්නවා කියලා පිළිගන්නවා. මෙලොව පරලොව පිළිගන්නවා. බුදු පසේ බුදුවරු රහතුන් බිහි වෙනවා කියලා පිළිගන්නවා. එතකොට ඒ හේතුවෙන් එයා මොකද කරන්නේ? පින් කරගන්නවා. ස ආසවා. හැබැයි ඒක ආශ්‍රව සහිත එකක්. පින් කරගන්න හේතු වෙනවා. සැප විපාක පිණිස හේතු වෙන සම්මා දිට්ඨියෝකයි. එතන මේක තමයි ලෞකික සම්මා දිට්ඨිය කියලා කියන්නේ. මේ ලෞකික සම්මා දිට්ඨිය බුද්ධ ශාසනයේ විතරක් නෙවෙයි, බුද්ධ ශාසනයෙන් බාහිරත් තියෙනවා ලෞකික සම්මා දිට්ඨිය. මොකද බහල ඇති ඔය අරක සුනෙත්ත ආදී ශාස්ත්‍රවරු ලෝකේ ඉන්නකොට ඒ ශාස්ත්‍රවරු ඉන්න කාලේ බුද්ධ ශාසනය තිබුණේ නැහැ. හැබැයි ඒ ශාස්ත්‍රුන් වහන්සේලා මොකද කළේ? සමාධි දියුණු කළා. කොහෙද ගියේ? දෙව්ලොව ගියා. එතකොට ඒ ශාස්ත්‍රවරුන්ට දන් දීපු ගිහි ඇත්තෝ මොකද උනේ? දෙවියන් අතර සුගති ලෝකවල ගියා. එහෙනම් මේ ලෞක සම්මා දිට්ඨිය බුද්ධ ශාසනයෙන් බාහිර උනත් තියෙනවා. ඒක තියෙනවා ලෝකේ. ඒ නිසා මේ ලෞක සම්මා දිට්ඨිය අපිට විතරයි තියෙන්නේ කියලා එකක් එහෙම නැහැ. සුගතියට යනවා ඒ නිසා. ඒ කියන්නේ දැන් අර තියෙන්නේ මේ කවුද? සුනෙත්ත ශාස්ත්‍රුන් වහන්සේ ඉන්න කාලේ ඒ ශාස්ත්‍රුන් වහන්සේ කියපු විදියට කටයුතු කරපු බොහෝ පිරිසක් දෙවි බඹලොව ගියා කියනවා. ඒ ශාස්ත්‍රුන් වහන්සේට දන් දීපු බොහෝ අය කොහෙ ගියා කියන්නේද? සුගති ලෝකවල ගියා කියනවනේ. එතකොට ඒක බුද්ධ දේශනාවේ තියෙනවා. එහෙනම් බුද්ධ ශාසනයෙන් බාහිරත් බුදුවරු නැති කාලවල පවා ලෝකෙහි සමහර ශාස්ත්‍රවල ලෝකෙ පහළ වෙලා මේ සම්මාදිට්ඨිය ගැන ලෝකෙට කියනවා. මොන සම්මාදිට්ඨියද? ලෞකික. කතමාච බික්කවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකෝත්තරා මග්ගංගා. මහණෙනි ලෝකෝත්තර ආර්ය සමාධිය මොකක්ද?
ආශ්‍රවයන්ගෙන් තොර වූ මාර්ගයට අංගයක් වූ මේ සමාධිය මොකක්ද? මේ සම්මාදිට්ඨිය මොකක්ද? මෙන්න ලෝකෝත්තර සම්මාදිට්ඨිය බුදුරජාණන් ශ්‍රීස්තර කළේ මෙහෙම. යාකෝ භික්කවේ අරිය චිත්තස්ස අනාසව චිත්තස්ස අරිය මග්ග සමංගිනු අරිය මග්ගං භාවයතු. මේක කියනවා මහණෙනි, යම් කිසි කෙනෙක් ආර්ය චිත්තස්ස ආර්ය භාවයට පත් වන සිතක් ඇති, අනාසව චිත්තස්ස ආශ්‍රවයන්ගින් තොර වූ සිතක් ඇති හෝ සිතක් ඇති, ආර්ය මග්ග සමංගිනු ආර්ය මාර්ගයෙන් යුත් වූ ආර්ය මග්ගං භාවයතු, ආර්ය මාර්ගයේ භාවිතා කරන සේක කෙනෙකු ඉන්නවාද? කවුද කිව්වේ? රාතන් වහන්සේ කෙනෙක්ව ඒ මාර්ගයට පිළිපන්, ඒ කියන්නේ සේක කෙනෙක්ව අසේක කෙනෙක්ව එහෙම ඉන්නවාද? අන්න ඒ ආර්යයන් වහන්සේගේ පඤ්ඤා ප්‍රඥාවක් ඇද්ද? ඒක තමයි සම්මාදිට්ඨි. පඤ්ඤා ඉන්ද්‍රියං ප්‍රඥා ඉන්ද්‍රියක් ඇද්ද? ඒක තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨි. පඤ්ඤා බලං ප්‍රඥා බලයක් ඇද්ද? ධම්ම විජේ සම්බුද්ධංගෝ ධම්ම විජේ සම්බුද්ධංගයක් ඇද්ද? ඊළඟට සම්මා දිට්ඨි මග්ගංගං, සම්මා දිට්ඨිය නම් වූ නිර්වාණගාමී මාර්ගයේ අංගයක් ඇද්ද? අයං ඔච්චති භික්කවේ සම්මා දිට්ඨි. මේකට කියන්නේ සම්මා දිට්ඨිය කියලා. මොන සම්මා දිට්ඨියද? අනාශ්‍රව වූ ලෝකෝත්තර වූ නිර්වාණගාමී මාර්ගයට අයත් වූ සම්මා දිට්ඨිය කියලා කියන්නේ ඔන්න ඕකටයි. එතකොට ලෞකික සම්මා දිට්ඨිය කිව්වෙ මොකද්ද? අර දන් දීම, පින්පව් පිළිගැනීම ආදී. ලෝකෝත්තර සම්මා දිට්ඨිය කිව්වෙ මොකද්ද? ප්‍රඥාවට, ප්‍රඥා ඉන්ද්‍රියට, ප්‍රඥා බලයට, ධම්මවිජේ සම්බොජ්ජංගයට, ආර්ය මාර්ගයට අයත් වූ මාර්ගංගයක් වූ සම්මා දිට්ඨියට. මේ ඔක්කොම ආගෙම කිව්වේ එකම දෙයක්. මොකද්ද? පඤ්ඤා කිව්වෙ මොකද්ද? මොකද්ද ප්‍රඥාව? ප්‍රඥාව කියන්නේ මොකටද? දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං. චතුරාර්ය සත්‍ය අවබෝධයට තමයි ප්‍රඥා කියලා කියන්නේ. එහෙනම් ලෝකෝත්තර සම්මා දිට්ඨිය කිව්වෙ මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධය. පඤ්ඤා ඉන්ද්‍රිය කිව්වෙ මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධය. පඤ්ඤා බලය කිව්වෙ මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධය. ධම්මවිජේ සම්බොජ්ජංගෙ කිව්වේ ඒ කියන්නේ ධර්මතාවයේ වටහා ගැනීම. ඒ කියන්නේ සිහිය පිහිටියට පස්සේ සතිපට්ඨානය තුළ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ සතිපට්ඨානය තුළ මනාකොට සිහිය පිහිටලා යථාර්ථය වැටහෙන්න ගත්තාම මොකද්ද තියෙන්නේ? සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. කය කියන්නේ හටගන්න ධර්මයක්. වය ධම්මානුපස්සීවා, කය කියන්නේ වෙනසී යන ධර්මතාවයක්. කය කියන්නේ හට අරගෙන නැති වී යන ධර්මයක්. එතකොට මොකක්ද ඇති වෙන්නේ? අත්ති කායෝතිවා පනස සති. හේතු ප්‍රත්‍යයෙන් හටගත් කයක් ඇත්තේය. මම, මගේ, මගේ ආත්මය කියා දෙයක් එහි නැත්තේය කියලා වැටහෙනකොට මොකක්ද ඒ වැටහෙන්නේ? ධර්ම ස්වභාවය වැටහෙනවා. ධර්මතාවය වැටහෙනවා. කයේ ස්වභාවය වැටහෙනවා. ඒ නිසා සති සම්බොජ්ජංගේ බැහුල වෙනකොට, මනාකොට සති සම්බොජ්ජංගේ ඇති වෙනකොට ධර්මතාවය පේන්න ගන්නවද? ධර්ම ස්වභාවයක් මේ කය කියන්නේ, විඳීම් කියන්නේ, සිත කියන්නේ, මේ මානසිකව හටගන්න සෑම ධර්මයක්මත් මේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න දේවල්ය කියලා වැටහෙන බවක් ඇද්ද? ආන්න ඒක ප්‍රඥාව කියනවා. ධම්ම විජය සම්බොජ්ජංගය කියලා කියනවා. ආන්න ඒක තමයි කියනවා මොකද්ද? ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා කියන්නේ. ඊළඟට අසුභය අසුභ වශයෙන් පේනවා, දුක දුක වශයෙන් පේනවා, අනිත්‍ය අනිත්‍ය වශයෙන් පේනවා, අනාත්මය අනාත්ම වශයෙන් පේනවා. එතකොට දැන් සාමාන්‍යයෙන් පින්නත් ලෝකේ දුක දකින්නේ දුක වශයෙන් නෙවෙයි, අසුභය දකින්නේ අසුභ වශයෙන්ුත් නෙවෙයි,
අනිත්‍ය දකින්නේ අනිත්‍ය වශයෙන් නෙවෙයි, අනාත්මය දකින්නේ අනාත්ම වශයෙන් නෙවෙයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ නවපදානි අකුසලානි නවපදානි කුසලානි කියලා. පද නමයක් අකුසල්, පද නමයක් කුසල්. මොනවද ඒ? තණ්හා අවිජ්ජා අකුසල්. තෘෂ්ණාව කියන්නේ කුසලයක්ද අකුසලයක්ද? අකුසල්. අවිජ්ජාව කියන්නේ අකුසල්. ලෝභ දේශ මොහ කියන්නේ අකුසල්. සුභ සංඥා කියන්නේ අකුසල්. සුභ සංඥා කිව්වේ අකුසල්. සැප සංඥාව කිව්වේ අකුසල්. නිච සංඥා කිව්වේ අකුසල්. ආත්ම සංඥා කිව්වේ අකුසල්. මතකද නමය? මොනවද? අවිජ්ජා තණ්හා, ලෝභ දේශ මොහ, සුභ සංඥා, සුඛ සංඥා, නිච්ච සංඥා, ආත්ම සංඥා. මේකට කියන මොනවද? අකුසල්. නව පදානි කුසලානි. මේ පද නමයක් කුසල්. මොනවද? සමතෝච විපස්සනෝච. සමත විපස්සනා. අලෝභ අදෝස අමෝහ. අලෝභ අදෝස අමෝහ. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. මේ මොනවද? කුසල්. එතකොට මේක යමක් තේරුන්නේ නැද්ද මේ කියපු ක්‍රමයට? මොකක් හරි තේරුන්නේ නැද්ද? ඔන්න බලන්න, අකුසලයේ පැත්තේ පෙන්නනවා තණ්හාව අකුසලයක්. තණ්හාවට ප්‍රතිවිරුද්ධ දේ සමතයයි. තණ්හා ප්‍රහාණය වෙන්නේ මොකෙන්ද? සමතේ ඵලයේ රාග විරාගේ නම් වූ තණ්හා දුරවීමයි සමතේ ඵලය. එතකොට අකුසල පැත්තේ තිබෙ මොකද්ද? තණ්හාව. කුසල පැත්තේ තිබුණේ සමතය. අකුසල පැත්තේ තිබුණ අවිජ්ජාව, කුසල පැත්තේ තිබුණ විදර්ශනා. ඒ අවිජ්ජාව දුර වෙන්නේ මොකින්ද? විදර්ශනාවෙන්. අකුසල පැත්තේ තිබ්බ ලෝභය, කුසල පැත්තේ තිබුණ අලෝභය. අකුසල පැත්තේ තිබුණ ද්වේෂය, කුසල පැත්තේ තිබුණ ආදේශය. අකුසල පැත්තේ තිබුණ මෝහය, කුසල පැත්තේ තිබුණ අමෝහය. අකුසල පැත්තේ තිබුණ සුභ සංඥා, කුසල පැත්තේ තිබුණ කායානුපස්සනාව. ඇයි? කායානුපස්සනාවෙන් තමයි අසුභයෙහි අසුභ සංඥාව ඇති කරන්නේ. කායානුපස්සනාවෙන් තමයි අසුභයෙහි අසුභ සංඥාව උපදින්නේ. තේරුණාද මං කිව්වද? එතකොට අකුසලේ, කියන්නේ අකුසලේ පැත්තේ තිබුණේ මොකද්ද? සුභ සංඥා. අනිත් පැත්තේ තිබ්බේ කායගත අසති. ඇයි? කායානුපස්සනාව තමයි ඒකට ප්‍රතිවිරුද්ධ දේ. ඒ කායනුපස්සනාව වඩද්දි මොකද්ද උපදින්නේ? අසුභයෙහි අසුභ සංඥාව ඇති වෙනවා. දැන් දේශනාවේ තියෙනවා අසුභයෙහි සුභ යන සංඥාවත්. දැන් අසුභ දේ ගැන කොහොමද තියෙන්නේ? සුභයි කියන සංඥාවත් මේ කනබුන ආහාරයත් එකයි කියනවා. කනබුර ආහාරය ගැන සුභ වශයෙන් දකින්වාද ඒ තිබෙන්නේ විපරීත වී ගිය සුභ සංඥාවයි කියනවා. තේරුණාද මං කිව්වද? දැන් කනබුන ආහාර අපිට පේන්නේ අසුභයි කියලාද සුභයි කියලාද? ඈ, කනබුන ආහාර කොහොමද පේන්නේ? දැක්කම ආස හිතෙන්නේ නැද්ද? කනකොටත් ආස හිතෙන්නේ නැද්ද? එතන ඒ කනබුන ආහාරය සම්බන්ධයෙන් අපිට තියෙන අසුභයක් කියලා සංඥාවක්ද සුභයි කියලාද? සුභයි කියලා. හැබැයි කනබුන ආහාරයේ ඵලය කොමක්ද? ඈ, කනබුන ආහාරයේ ඵලය මොකක්ද? ඈ, කනබුල ආහාරයේ අවසාන ඵලය මොකක්ද? මල මුත්‍රා නේද? කනබුල ආහාරයෙන් උපන්නේ මොකක්ද? මෙන්න උපන්න දේ තියෙනවා. මොකද්ද මේ ඉපදිලා තියෙන්නේ? පිරිසුදු දෙයක්ද? මුතුමැණික් ඉපදිලා තියෙන්නේ. කනබුල ආහාරයෙන් ඉපදිලා තියෙන්නේ මොකක්ද? මලකුණක්. ලේ, මුත්‍රා, සරව පිරිච්ච දෙයක් ඉපදිලා තියෙන්නේ කනබුන ආහාරයෙන්. ඒ කනබුන ආහාරයේ ශරීරයෙන් බැහැර වෙන්නේ අසුභ බවට පත් වෙලා. ඒකෙන් උපන්නේ මේ කෙසලොන් ආදී අසුභයක්. ඒ නිසා කබලින්කාර ආහාරය කියන්නේ අසුභයක් කියනවා. නමුත් ලෝකයාට තියෙන්නේ සුභයයි විපරීත වීගී කල්පනාවක් කියනවා. ඒ නිසා අසුභය සම්බන්ධයෙන් ඒක ප්‍රහාණය වෙන්නේ කායගත සතියෙන් කියනවා.
මේ කායගත සතිය භාවිත බහුල කිරීමෙන් අසුබෙහි අසුබ සංඥා උපදිනවා. ඒකයි සුබ සංඥාව ඒ පැත්තෙන් තිබුණා, මේ පැත්තෙන් තිබ්බ කායගත සතිය. අකුසල පැත්තෙන් තිබුණා සැප සංඥාව, කුසල පැත්තේ තිබුණා වේදනානුපස්සනාව. ඇයි වේදනානුපස්සනාවෙන් තමයි සැපයයි යමක් සැලකුවාද ඒ සෑම ධර්මයක්ම ස්පර්ශයෙන් හට අරන් නැති වී යන නිසා මේක දුකක්ය කියලා වැටහෙන්නේ. මොකක් නිසාද? වේදනානුපස්සනාව නිසා. වේදනානුපස්සනාවෙන් ඉන්න කෙනාට වැටහෙන්නේ මොකක්ද? දුක්ඛ සංඥාව. එතකොට සැප සංඥා මොකද වෙන්නේ? ප්‍රහාණය වෙනවා. අනිත් පැත්තෙන් අකුසල පැත්තේ තිබුණා නිච්ච සංඥා, කුසල පැත්තේ තිබුණා චිත්තානුපස්සනාව. චිත්තානුපස්සනාව. චිත්තානුපස්සනාවෙන් තමයි අනිත්‍ය අනිත්‍ය ලක්ෂණය වැටහියන්නේ. අකුසල පැත්තේ තිබුණා ආත්ම සංඥා, කුසල පැත්තේ තිබුණා ධම්මානුපස්සනාව. ඇයි සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සේ සියලු ධර්ම අනාත්මයි කියලා ප්‍රඥාවෙන් දැකව දවසට කිව්වා දුකට කලකිරෙන්නේ. අනාත්මේ කුසල පැත්තේ තිබුණා, අකුසල පැත්තේ තිබුණා ආත්ම සංඥාව, කුසල පැත්තේ තිබුණා ධම්මානුපස්සනාව. ඒකයි. ඒතර මේ ඔක්කොම අයිති වෙන්නේ සම්මා දිට්ඨියට. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හරි ලස්සනට මේක විස්තර කරලා දෙනවා පින්වත් මහණෙනි. එතකොට මේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඉපදුනාම යාමකද කරන්නේ? සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය වශයෙන් අඳුන ගන්නවා, මිච්ඡා දිට්ඨිය මිච්ඡා දිට්ඨිය වශයෙන් අඳුන ගන්නවා. අඳුනාගෙන මොකද කරන්නේ? සෝ මිච්ඡා දිට්ඨිය පහනාය වායමති. ඒකේනා මිච්ඡා දිට්ඨිය මුළුමනින්ම ප්‍රහාණය වී යන්න වෑයම් කරනවා. තේරුණාද කිව්වද? එයාට සුභ සංඥාවක් තියෙනවා නම් ඒක මුළුමනින්ම නැති වී අරහත්ත්වයට පත් වීම පිණිස වෑයම් කරනවා. මොකක්ින්දද වෑයම් කරන්නේ? සම්මා දිට්ඨිය නිසා. තේරුණාද ඔබට කිව්වද? ආය මං කියන්නම් හොඳට අහගන්න. සම්මා දිට්ඨිය කිව්ව මොකටද? සම්මා දිට්ඨිය මොකද දැනගන්නේ? මිච්ඡා දිට්ඨිය මිච්ඡා දිට්ඨිය වශයෙන් අඳුන ගන්නවා. සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය වශයෙන් අඳුන ගන්නවා. අඳුනාගෙන මිච්ඡා දිට්ඨිය මුළුමනින්ම ප්‍රහාණය පිණිස වෑයම් කරනවා. මිච්ඡා දිට්ඨිය මුළුමනින් ප්‍රහාණය වෙන්න වෑයම් කරනවා. වායමති සම්මා දිට්ඨිය උපදවා ගන්න වෑයම් කරනවා. සම්මා දිට්ඨි සම්පූර්ණ කරගන්න වෑයම් කරනවා. සාස හෝති සම්මා වායාමෝ. ඒකට කියන්නේ සම්මා වායාමයේ කියලයි. එතකොට යා මොකද කරන්නේ? සිහියෙන්ම මිච්ඡා දිට්ඨි අත්හරිනවා. සිහියෙන්ම සම්මා දිට්ඨිය උපදවා ගන්නවා. ඒකට කියනවා සම්මා සති කියලා. තේරුණාද කිව්වද? ඒ කියන්නේ අපි කියමු කෙනෙකුගේ හිතේ අකුසලයක් ආවා කියලා. දැන් ඔබ හිතන්නේ තමන්ගේ හිතේ මොනවා හරි වැරදි අදහසක් ඇති වුණා, දොස්ටියක්. එතකොට යා එකපාරම අඳුන ගන්නවා මොකද්ද මෙන්න මගේ හිතේ වැරදි අදහසක් හිතට ආවා කියලා. ඒ අඳුනගත්තේ මොකකින්දද? දැන් මොකද කරන්නේ යා? ඒක දුරු කරන්න වෑයම් කරනවා. ඒ වායාමය මොකක්ද? සම්මා වායාම. ඒක දුරු කරන්න තියෙන කොහොමද? සිහිය පිහිටුව ගන්නවා. දැන් අපි කියමු කෙනෙකු පාර යනකොට හරි, ගෙදර ඉන්නකොට හරි, ඇස කන නාස දිව ශරීරය මනස කියන මේ ආයතනයන්ගෙන් අපි කියමු තමන් මුලාවටපත් වෙන අරමුණක් සිතට ආව එකපාරම. අසුබ දෙයක් එයා දැක්කා, සුබ දෙයක් වශයෙන් සරාගී අරමුණක් වශයෙන් දැක්කා. දැකපු ගමන්ම මොකක්ද උනේ? මෙන්න අඳුනගත්තා. මොකද්ද? මගේ සිතේ අකුසලයක් හටගත්තා. දැන් මොකද කරන්නේ? ඒක ප්‍රහාණය කරන්න දැන් මෙයා මොකද කරන්නේ? වෑයම් කරනවා. වෑයම් කරන්නේ කොහොමද? සිහිය පිහිටුව ගන්නවා. කොහොමද සිහිය පිහිටවන්නේ? කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව තුළ එයා සිහිය පිහිටුව ගන්නවා. සිය පිටුවාගෙන අසුබ වශයෙන් මේ කයත් බාහිර කයත් බලමින්, වේදනාවන් හට අරන් නැති වී යන දෙයක් වශයෙන් බලමින්, සිත කියන්නේ නාම රූපයෙන් හට ගන්න ධර්මයක් වශයෙන් බලමින්, මේ
අපක නීවරණ ඊළඟට උපාදානස්කන්ධාදී දේවල් මනසිකාරයෙන් හටගන්න වශයෙන් බලමින් සිහියෙන් සිහියෙන් යුත්තව අකුසලය අත්හරිනවා. සිහියෙන්ම කුසලය උපදවා ගන්නවා. ඒ සිහිය තමයි සම්මා සතිය. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා තයෝ ධම්මා සම්මා දිට්ටි අනුපරිධාවಂತಿ. ධර්ම තුනක් සම්මා දිට්ඨියත් එක්කම ගමන් කරනවා. මොකක්ද ඒ? සම්මා දිට්ඨියයි සම්මා වායාමයයි සම්මා සතියයි කියන මේ ධර්ම තුන එකට තමයි වැඩෙන්නේ. එකට වැඩෙන්නේ. තත්‍ර භික්ඛවේ සම්මා දිට්ඨි පුබ්බංගමෝ හෝති. පුබ්බංගමා හෝති. මහණෙනි, සම්මා දිට්ඨිය තමයි හැම දෙයකම මුල් වෙන්නේ. මොකටද සම්මා දිට්ඨිය මුල් වෙන්නේ? මොකටද? මිච්ඡා සංකප්පම් මිච්ඡා සංකප්පෝති පජානාති. තමන්ගේ හිතට මිත්‍යා සංකල්ප ආවහම මිත්‍යා සංකල්පයක් මගේ සිතට ආවා කියලා අඳුනගන්න මුල් වෙන්නේ සම්මා දිට්ඨිය. සම්මා සංකල්පයක් හිතට ආවහම සම්මා සංකල්පයක් දැන් මගේ සිතට තියෙන්නේ කියලා අඳුනගන්න මුල් වෙන්නේ සම්මා දිට්ඨිය. ආන් ඒකට තමයි මාන්නේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ. ඉතින් සම්මා දිට්ඨියෙන් මොකක්ද අඳුනගන්නේ? මිච්ඡා සංකල්ප වශයෙන් අඳුනගන්නවා. සම්මා සංකල්පේ වශයෙන් අඳුනගන්නවා. අඳුනගෙන මොකද කරන්නේ? මිච්ඡා සංකල්පය ප්‍රහාණය කරන්න වෑයම් කරනවා. දැන් ඊතන තව විස්තර කරන හොඳට. ඒ විස්තර අපි මේ විදිහට බලමු. මෙහෙම කියනවා මහණෙනි, සම්මා සංකල්පය සම්මා සංකල්ප වශයෙන් දැනගන්නෙත්, මිච්ඡා සංකප්ප මිච්ඡා සංකප්ප වශයෙන් දැනගන්නෙත් මොකෙන්ද? සම්මා දිට්ඨියෙන්. මහණෙනි, මේ මිච්ඡා සංකල්ප කියන්නේ මොනවාද? කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, හිංසා කරන අනුන්ට කල්පනා, මේවට කියන්නේ මිච්ඡා සංකල්ප කියලා. කතමෝච භික්ඛවේ සම්මා සංකප්පෝ. සම්මා සංකල්පය නම් කුමක්ද? මොකද සම්මා සංකල්පය? සම්මා සංකප්පප්පහම් භික්ඛවේ දොයං වදාමි. සම්මා සංකල්ප දෙකක් තියෙනවා. සම්මා සංකල්ප කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. මොනවද ඒ? එක සම්මා සංකල්පයක් තියෙනවා, ඒක කෙලෙස් සහිතයි. හැබැයි ඒ සම්මා සංකල්පය පින් කරගන්න හේතු වෙනවා. ඒ සම්මා සංකල්පය සැප විපාක පිණිස හේතු වෙනවා. මොකක්ද ඒ සම්මා සංකල්පය? ඒකට කියන ලෞකික සම්මා සංකල්ප. තව සම්මා සංකල්පයක් තියෙනවා, ඒක ආර්ය එකක්, අනාශ්‍රව එකක්, ලෝකෝත්තර එකක්. මොකද්ද මේ ලෞකික සම්මා සංකල්පනා කියලා කියන්නේ? ඒ තමයි නෙක්ඛම්ම සංකල්පනා, නෛෂ්ක්‍රම්‍ය, අත්හැරීම ගැන කල්පනා. ඒකට කියන්නේ මොකද්ද? නෙක්ඛම්මය කියලා. අත්හැරීම දෙකක් තියෙනවනේ නේද? වීරිය, අත්හැරීමට වීරිය කිරීම දෙකක් තියෙනවා කියනවා. ගිහි කෙනා අමාරුවෙන්මයි දුකසේමයි කියනවා, වීරියෙන්මයි කියනවා දන් දීම කියන අත්හැරීම කරන්න තියෙන්නේ. චීවර, පින්ඩ පාත, සේනාසන, ගිලම්පස ආදී මේවා ගිහි කෙනාට වීරිය කරලා වීරියෙන්මයි කියන මෙව්වා අත්හරින්න තියෙන්නේ. පැවිදි කෙනාට කෙලෙස් අතහරින්න තියෙන්නේ වීරියෙන්මයි කියනවා. සියලු උපදීන් වීරිය කරලාමයි කියනවා අතහරින්න තියෙන්නේ. මේ දෙකම නෙක්ඛම්මයක්. ඒතර නෛෂ්ක්‍රම්‍ය, අත්හැරීම ගැන කල්පනා. අව්‍යපාද සංකප්පෝ, තරහ නැති මෛත්‍රී සාගත කල්පනා. ඒවා මොනවටද හේතු වෙන්නේ? පින් රැසෙන්න, සැප විපාක පිණිස හේතු වෙනවා. අවහිංසා සංකප්පෝ, හිංසා නොකිරීම ගැන කල්පනා. කාටවත් හිංසාවක් නොකර ඉන්න කල්පනා. ඒක හේතු වෙන්නේ මොකටද? පින් රැස් වෙනවා, සැප විපාක ඇති කරනවා.
දිව්‍ය මනුස්සාදි ලෝකවල දැන් බලන්න නික්කම්ම නිසා තමයි දන් දෙන්නේ නේ. එතකොට ඇස්සේ අව්‍යපාදිකන් තරහ නැතුව ඉන්නවා, කාටවත් හිංසා නොකර ඉන්නවා. කොහේ අයිද මරණින් මත්තේ? අත්හැරීම තියෙනවා නම්, තරහ සිතක් නැත්තම්, කාටවත් හිංසාවක් නැත්තම් එයාට රැස් වෙන්නේ මොකද්ද? පුණ්‍ය භාගිය, පින රැස් වෙනවා. සැප විපාක පිණිසේක හේතු වෙනවා. ඒකට කියනවා ලෞකික සම්මා සංකල්පනාව කියලා. මහණෙනි, ලෝකෝත්තර සම්මා සංකල්පනාව නම් කුමක්ද? මේකේ විස්තර කරනවා ආර්ය වූ ලෝකෝත්තර වූ සම්මා සංකල්පනාව නම් මෙයයි. යෝ භික්ඛවේ යෝකෝ භික්ඛවේ ආර්ය චිත්තස්ස, මහණෙනි, යම් කෙනෙකුට ආර්ය සිතක් ඇති, අනාසව චිත්තස්ස ආශ්‍රව ෂය කරමින් සිටින කෙනෙකුගේ, ආශ්‍රව ෂය වූ ගිය හෝ ෂය වෙමින් තිබෙන හෝ කෙනෙකුගේ සිතක් සිත් ඇති කෙනෙක් ඇද්ද? ආර්ය මග්ග සමන්ගිනු, ආර්ය මාර්ගයෙන් යුක්ත වූ කෙනෙක් ඇද්ද? ඒ කියන්නේ ආර්යයන් වහන්සේ කෙනෙක් ඇද්ද? ආර්ය මග්ගම් භාවයතු, ආර්ය අෂ්ටාංගික මාර්ගය භාවිතා කරන කෙනෙක් ඇද්ද? ආන්නේ කෙනාගේ තක්කෝ විතක්කෝ සංකප්පෝ අප්පනා ව්‍යප්පනා චේතසෝ අභිනිරෝපනා වචී සංකාරෝ අයං උච්චති භික්ඛවේ සම්මා සංකප්පෝ අරියෝ ලෝකුත්තරෝ. මේකේ හරි ලස්සනට කියනවා මොකද්ද ලෝකෝත්තර සම්මා සංකල්පනාව කියලා. ආර්ය සිත් ඇති ආර්යයන් වහන්සේ නමකගේ තක්කෝ කල්පනාවක් ඇද්ද? විතක්කෝ විතරක කිරීමක් ඇද්ද? සංකප්පෝ සංකල්පනා ඇද්ද? අප්පනා ව්‍යප්පනා චේතසෝ අභිනිරෝපනා. අප්පනා කියන්නේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්මය වටහා ගන්නට ඒ තුළට සිත ගැනීමක් ඇද්ද? ඒ තුළ සිත පවත්වීමක් ඇද්ද? මේ අනිත්‍ය දුක්ඛ අනාත්මය වටහා ගන්න මේ ස්වභාවයක් ඇද්ද? චේතසෝ අභිනිරෝපණ සිත පිහිටවීමක් ඇද්ද? මේ ලෝක ස්වභාවය තුළ මේ අනිත්‍ය දුක් අනාත්මය පිළිබඳව මෙනෙහි කරන බවක්, මේ අනිත්‍යයි මේ දුකයි මේ අනාත්මයි කියලා සිත පිහිටුවා ගන්න බවක්, ඒ තුළ සිත පවත්වන බවක් ඇද්ද? වචී සංකාරෝ වචනයෙන් හෝ එය මෙනෙහි පුරුදු කරන බවක් ඇද්ද? වචී සංකාර කිව්වේ මොනවද? සංඥා වේදනානේ, විතක්ක විචාරණනේ. වචී සංකාරක මොනවද? විතක්ක විචාර හෝ ඇද්ද? ආනෙකට කියන්නේ මොකද්ද? සම්මා සංකල්පනාව කියලා. ඒ කියන්නේ ආර්යයන් වහන්සේලාගේ කල්පනාව. අයියාම අරමුණක් ලැබුණාම ඒවා පිළිබඳ උන්වහන්සේලා කල්පනා කරන ක්‍රමය සාමාන්‍ය ලෝකයා කල්පනා කරනවට වඩා වෙනස්ද? සාමාන්‍ය ලෝකයා විදිහටද? ඈ වෙනස්. රූප, සද්ද, ගන්ධ, රස, පහස කියන මේවා සදේව කස්මින් ලෝකස්මින් දෙවියන් සහිත ලෝකයා සැපයයි සම්මත කරගන්නා ලදී. මොනවද? රූප, සද්ද, ගන්ධ, රස, පහස කියන මේවා දෙවිමිනිස් ලෝකයා සම්මත කරලා තියෙන්නේ මොනව කියලාද? සැපයි කියලා. රූප, සද්ද, ගන්ධ, රස, පහස යමෙකුට නැතිනම් දෙවියන් සහිත ලෝකයා ඒක සම්මත කරලා තියෙන්නේ ඒක දුකක් කියලා. දැන් කාට හරි ආහාර පාන නැහැ, යන්න ඉන්න තැනක් නැහැ, ගෙයක් දොරක් නැහැ, සල්ලි බාගේ නැහැ, හරියට ඇඳුමක් නැහැ. එතකොට ලෝකයා ඒක දැකලා තියෙන මොකක් කියලාද? දුකක් කියලා. දැන් රහතන් වහන්සේලාට තියෙනවද? සල්ලි බාගේ නැහැ, ගෙවල් දොරවල් නැහැ, ගබඩාවල් වල පිරිච්ච දාන ධාන්‍ය නැහැ, සිවුරක් කුණු ගොඩක කොහේ හරි තිබ්බ එකක් තමයි ගන්නේ. එහෙම එකකුත් නැහැ. ඒතර දෙවියන් සහිත ලෝකයා ඒක සම්මත කරලා තියෙන්නේ දුකක් කියලාලු. හැබැයි ආර්යයන් වහන්සේලා රූප, සද්ද, ගන්ධ, රස, පහස කියන මේවා නිරුද්ධ වී ගිය තැන දකින්නේ සැපක් කියලායි. ඒ කියන්නේ පංචකාමයේ නිරුද්ධ වන තැන දකින්නේ ආර්යයන් වහන්සේලා සැපක් කියලා. ලෝකයා දකින්නේ ආර්යයන් වහන්සේලා දකින්නේ ඒක නිරුද්ධ වෙච්ච තැන සැපක් කියලා. ලෝකයා දකින්නේ ඒක දුකක් කියලා. ලෝකයා රූප, සද්ද, ගන්ධ, රස, පහස දකින්නේ සැපක් කියලා ආර්යයන් වහන්සේලා ඒක දකින්නේ දුකක් කියලා. පංචකාමයේ කියන්නේ දුකක් කියලා ආර්යයන් වහන්සේලා දකින්නේ එහෙමයි කියනවා. තේරුණාද කිව්වද? පස්සන් ධම්මං දුරහා ජානං
මේක බලන්න කියනවා මේ දැනග දැක ගන්න අමාරු මේ දුෂ්කර ධර්මේ. ක හරි දුෂ්කරයි කියනවා දැනගන්න. අවිද්‍යාවෙන් වැහිච්ච ලෝකය හරියට නිවුතානං තමෝ හෝති අන්ධකාරය පසතෝ. අඳුරේ ඉන්න මිනිස්සේ කළුවරෙන් වැහුණට පස්සේ කිසිවක් පේන්නේ නැහැ වගේ දෙවියන් සහිත ලෝකයාට අවිද්‍යා අඳුර නිසා මේ ඇත්ත පේන්නේ නැහැ කියනවා. හැබැයි චතුරාර්ය සත්‍ය වැටහිච්ච ආර්යයන් වහන්සේලාට ආලෝකයක් විවෘත වුණා වගේ කියනවා බුදුබණ. ආලෝකයක් විවෘත වුණා වගේ කියනවා ලෝක ඇත්ත දකින්න ඒ බුදුබණ. එනිසා බලන්න පින්නන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආර්යයන් වහන්සේලාගේ කල්පනාව ලෝකයාගේ කල්පනාවට වඩා වෙනස්. ලෝකයා කල්පනා කරන විදිහට ඒකයි කිව්වේ තක්කෝ විතක්කෝ ඒ තර්කයේ ඒ කල්පනාව වෙනස්. ලෝකයා හිතන විදිහට නෙවෙයි කල්පනාව පවතින්නේ. ලෝකයා සම්පූර්ණ වෙනස් ඉදයකට හිතන්නේ. දැන් බලන්න. දැන් මාර්යා දවසක් බුදුරජාණන් වහන්සේට දානේ නැති කළානේ. ඒක දානේ නැති වුණාම බුදුරජාණන් දැන් සාමාන්‍ය කෙනෙක් නම් කොහොමද දෙන්නේ? ඈ දුකක් ඇති වෙයි. තරහක් ඇති වෙයි. පටිගයක් ඇති වෙයි නේද? නමුත් අපගේ ශාස්ත්‍රඥ වහන්සේ කොහොමද වදාළේ ඒකට? මාර්යා මගදී හම්බිලා කියනවා ශ්‍රමණයන් වහන්සේ දානේ හම්බුන්නේ නැහැ නේද? ඉතින් ආයෙ යන්න මං දානේ හදලා දෙන්නම් කියලා. බුදුරජාණන් මොකද්ද වදාළේ? ඈ මොකද්ද වදාළේ? සුසුඛං වත ජීවාම යේසං නොනත්ති කිංචනං පීතිබක්ඛා භවිස්සාම දේවා ආබස්සරායතා කියලා වදාළනේ. ඒකාන්තෙන් අපි සුවසේ ඉන්නවා කිව්වා. මොකක් නිසාද? අපිට කිසිවක් නැහැ කිව්වා. අපි සතුටින් ඉන්නේ ඇයි? අපිට මොකක්වත් නැති නිසා. යේසං නෝ නත්ති කිංචනං අපිට මොනවවත් නැහැ. පීති බක්ඛා භවිස්සාම දේවා ආබස්සරා යතා. ආබස්සර දෙවියෝ වගේ අපි ප්‍රීතියෙන් ඉන්නවායි කිව්වා. ඉතින් බලන්න ලෝකයා කල්පනා කරන ක්‍රමය නෙවෙයි ආර්යයන් වහන්සේලාට තියෙන්නේ. ඒ නිසා ඒ කල්පනාව ආර්යයන් වහන්සේලාගේ කල්පනාව අනිත්‍යයි දුකයි අනාත්මයි. වෙනස් වෙන ස්වභාවයෙන් යුතු මේ ලෝකෙන් නිදහස් වීම සැපයි. මේ සසර පැවැත්ම දුකයි ආදී වශයෙන් මේ කල්පනා කරන කල්පනා ඇද්ද මේකට කියන්නේ ලෝකෝත්තර සම්මා සංකල්පනාව කියලා. එතකොට මේ ලෝකෝත්තර සම්මා සංකල්පනාවෙන් යුත් ආර්යයන් වහන්සේ සම්මා දිට්ඨිය නිසා මිච්ඡා සංකල්පනාවක් හිතට එනවනම් ඒක අඳුනා ගන්නවා. සම්මා සංකල්පනාවත් අඳුනා ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? සෝ ඒකේන මිච්ඡා සංකප්පස්ස පහනාය වායමති. මිච්ඡා සංකල්ප මුළුමනින්ම ප්‍රහාණය වීම පිණිස වෑයම් කරනවා. මුළුමනින්ම ප්‍රහාණය වෙලා සම්මා සංකල්පේ පරිපූර්ණ වෙන්නේ කොතනදීද? රහතන් වහන්සේගේ. ඒ සඳහා වෑයම් කරනවා. ඒ වායාමයට කියනවා සම්මා වායාම කියලා. සිහියෙන්ම මිච්ඡා සංකල්පය අතහරිනවා සම්මා සංකල්ප උපදවාගෙන වාසය කරනවා. සිහියෙන්ම සම්මා සංකල්ප උපදවාගෙන වාසය කරනවා. ඒ සිහියට කියනවා සම්මා සති කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි මේ ධර්ම තුනක් එකටයි වැඩෙන්නේ. මොකද්ද? සම්මා දිට්ඨියත් සම්මා වායාමයත් සම්මා සතිය කියන මේ අංග තුනම සම්මා සංකල්පයත් එක්කත් වැඩෙන්නේ මේ අංග තුන. සම්මා සංකල්ප එක්ක වැඩෙන්නේ මොන අංග තුනද? සම්මා සංකල්පයත් එක්ක වැඩෙන්නේ අංග තුනක්. මොනවද? සම්මා දිට්ඨියයි සම්මා වායාමයයි සම්මා සතියයි තුන වැඩෙනවා කිව්ව මොකක් එක්කද? සම්මා සංකල්පයත් එක්කත් වැඩෙනවා කිව්ව මේ ධර්ම තුන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආපහු දේශනා කරනවා මහණෙනි සම්මා දිට්ඨිය තමයි මුල් වෙන්නේ. මොකටද මුල් වෙන්නේ? මිච්ඡා වචන වශයෙන් දැනගන්නත් සම්මා වාචා වශයෙන් දැනගන්නත් මුල් වෙන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය. මොකක්ද මහණෙනි මේ මිච්ඡා වාචා කියන්නේ? බොරු කීම, කේලම්, පරුස වචන,
his වචන. මේවට කියන්නේ මොනවද? මිච්ඡා වාචා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සම්මා වාචා කියන්නේ මොකක්ද? මහන්නි සම්මා වාචා දෙකක් තියෙනවා. එකක් තමයි ලෞකික සම්මා වාචා. ඒක හේතු වෙන්නේ මොකටද? පින් කරගන්න. සැප විපාක පිණිස හේතු වෙන්නේ. තව එකක් තියෙනවා ඒ සම්මා වාචා හේතු වෙන්නේ නිවන් අවබෝධයට. ඒකට කියනවා ලෝකෝත්තර සම්මා වාචා කියලා. දැන් මේ අංග සම්මා වාචා දෙකයි. මොනවද? එකක් ලෞකික එකක් ලෝකෝත්තර. මොකද්ද මේ ලෞකික සම්මා වාචා කියන්නේ? මොසාවාදා වේරමණී බොරු කීමෙන් වළකින්වා. පිසුනාය වාචාය වේරමණී කේලං කියන්නේ නැහැ. පරුසාය වාචාය වේරමණී පරුස වචන කියන්නේ නැහැ. සම්පප්පලාපා වේරමණී හිස් වචන කියන්නේ. මේකට කියනවා සම්මා වාචා කියලා. මොන සම්මා වාචාද? පින් කරගන්න හේතු වෙන සැප විපාක පිණිස හේතු වෙන ලෞකික සම්මා වාචා කියලා. බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ කය වචනය මනස කියන්නේ අකුසලයට යෙදුවොත් අකුසල කර්ම පතේට අයිති එකක් කියලා. කුසලයට යෙදුවොත් කුසල කම්ම පතේ කියලා. තේරුණාද කිව්වද? කය වචනේ මනස අකුසලයට යෙදුවාම ඒක මොකක්ද? අකුසල කම්ම පතය. පතේ කියන්නේ මොකද්ද? මාර්ගය. කුසලයට යෙදුවම ඒක මොකද්ද? කුසල කම්ම පතය. කුසල කම්ම පතය. ඒකයි සබපාපස් අකරණං සියලු පව් කරන්න එපා. කුසල සුප සම්පදා කුසල් උපදව ගන්නට සචිත්ත පරියෝධපණං තමන්ගේ සිත දමණය කර ගන්නට ඒතං බුද්ධාන සාසනං මේ බුදුවරුන්ගේ අනුශාසනයයි කියලා කිව්වේ. සබපාප කිව්වේ මොකක්ද? තීනි දුච්චරිතානි මේ තුන් දුච්චරිතයයි. කාය දුච්චරිතෝ වචී දුච්චරිත මනෝ දුච්චරිත. තේ දස අකුසල කම්ම පතා මේක දස අකුසල කර්ම පතයයි. කර්ම මාර්ගයයි. ඒ මොනවද? කය වචනේ මනස කියන්නේ දස ආකාර අකුසල මාර්ගයක්. මොනවද? කයින් සත්වඝාතනය, හොරකම, වැරදි කාම සේවනය තුනයි. වචනෙන් බොරු කේලම් පරස වචන හිස් වචන හතරයි. එතකොට හතයි. මනසින් අභිජ්ජා ව්‍යාපාද මිච්ඡා දිට්ඨි. එතකොට කීයද? 10යි. ඒකට කියනවා දස අකුසල කම්ම මාර්ගය. කම්මපතේ. ආන් ඒක තමයි බුදුරජාණන් සදාලේ සබ්බපාපස අකරණං කියලා පව් කරන්න එපා කිව්වේ 10යි. ඉතින් ඒක තමයි මේ තියෙන්නේ මේ සම්මා වාචා කියන එක තියෙන්නේ ඒකේ කුසල කම්මපති. මිච්ඡා වාචා තියෙන්නේ අකුසල කම්මපති. බුදුරජාණන් වහන්සේ පෙන්නවා මහණෙනි ලෝකෝත්තර සම්මා වාචා කියන්නේ මොකක්ද? ආර්ය සිතක් ඇති අනාශ්‍රව සිත් ඇති ආර්ය මාර්ගයේ වඩන්නා වූ ආර්යෂ්ටාංග මාර්ගයේ භාවිතා කරන්නා වූ යම් කෙනෙක් ඇද්ද අන්න ඒ කෙනාගේ චතුහිහි දුච්චරිතේහි ආරති විරති පටිවිරති වේරමණි මේ ආර්ය මාර්ගයේ වඩන ආර්ය මාර්ගයේ පුරුදු කරන ආර්යයන් වහන්සේගේ සතර ආකාර වචී දුච්චරිතයෙන් දුරුකිරීමක් ඇද්ද? ඒකෙන් වෙන්වීමක් ඇද්ද? ඒකේ වැළැක්වීමක් ඇද්ද? ආන් ඒකට කියනවා ලෝකෝත්තර සම්මා වාචා කියන. දැන් බලන්න මෙතන වෙනම පෙන්වුවේ නැහැ. මුලින් පෙන්වුවේ කොහමද? ලෞකිකකයේදී පෙන්නවා මුසාවාදා වේරමණී, පරුසා වාචා වේරමණී, සම්පප්පලාපා වේරමණී කියලා. පිසුනා වාචා වේරමණී කියලා. හැබැයි මේකෙදි කියනවා ශික්ෂා පද හැටියට නෙවෙයි මේ සතරම නැවැත්වීමක් ඇද්ද? තිරුණන්ද කිව්වද? මේක හරි ලස්සනයි කියන කරුණ කියනවා මේ චතුහිපි වචී දුච්චරිතේහි මේ සතර ආකාර වචී දුච්චරිතය ආරති විරති පටි විරති වේරමණී මේක නැවැත්වීමක් මේක වැළැක්වීමක් මේකෙන් වෙන්වීමක් මේ වාති දුස්චරිතය වළක්වා ගැනීමක් ඇද්ද? මේකට කියන්නේ ලෝකෝත්තර සම්මා වාචා කියලා. ආන්න ඒකේ නම මොකද කරන්නේ? මිච්ඡා වාචා මිච්ඡා වාචා වශයෙන් මෙයා දන්නවා.
දන්න හින්දා මොකද කරන්නේ? ආයක පිට කරන්නේ නෑ. එයා දන්නවා ඒක. සම්මා වාචා වශයෙන්ම දන්නවා. ඉතින් එයා ඒක කතා කරනවා. එතකොට එයා තුළ මිච්ඡා වාචා පිට වෙන්නේ නෑ. ඇයි හේතුව? එයා මිච්ඡා වාචා හට නොගැනීම පිණිස වෑයම් ආරම්භ කළා තියෙන වීරියක්. මිච්ඡා වාචා ප්‍රහාණය පිණිස එයා වෑයම් කරන කෙනෙක්. සම්මා වාචා උපදවා ගැනීමට වෑයම් කරන කෙනෙක්. එයා සිහිය පවත්වනවා. මොකටද? මිච්ඡා වාචා නූපදවීමටත් සම්මා වාචාව පැවැත්වීමටත් එයා පිහිටුව ගත සිහියක් තියෙනවා. ඒක සම්මා සතියයි. ඒ සඳහා තියෙන උත්සාහය සම්මා වායාමයයි. ඒ මිච්ඡා වාචා වශයෙන් අඳුනා ගැනීම සම්මා වාචා වශයෙන් අඳුනා ගැනීම සම්මා දිට්ඨියයි. මහණෙනි, සම්මා වාචා එක්ක වැඩෙන්නෙත් ධර්ම තුනක්. මොනවද? සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති. මේ තුන වැඩෙන්නේ මොකක් එක්කද? සම්මා සංකල්ප එක්ක වැඩෙන්නෙත් මේ තුනමයි. සම්මා වාචා එක්ක වැඩෙන්නෙත් මේ තුනමයි. දැන් බලන්න, එහෙනම් මේක මේ ධර්ම අවබෝධ කරනවා කියන එක මේ නිකම් වචනයකින් මේ කීකී ඉඳලා අවබෝධ කරපු එකක් නෙවෙයි. මේ කියන්නේ මේක කරලා තියෙන මේ මහා වීරියකින් උත්සාහයකින් තමයි කරලා තියෙන්නේ. ඒකයි බුදුරජාණන් වදාළේ, අර මතකනේ අර ගමක මිනිස්සු බණ අහන්න කියලා එකතු වෙලා ඉන්න වෙලාව බුදුරණන් වදාළ කරුණනේ. ඒ මිනිස්සු බණ අහන්න ආවා. රෑ වෙනකොට එක එක්කෙනා ගියා යන්නනේ. නැගිට ගියා. ඉතුරුනේ කී දෙනයිද? ටික දෙනයි. භික්ෂුන් වහන්සේලා බුදුරණන් වහන්සේට ගිහින් ප්‍රකාශ කළා. මොකද්ද භාග්‍යතුන් වදාළේ? ලස්සන ගාථාව ප්‍රකාශ කළානේ. ඊ ගාථාවේ තියෙනවා, අපකාතේ මනුස්සේසු යේ ජනා පාරගාමිනෝ අතයන් ඉතරාපජා තීරමේ වානුධාවති කියනවා. අපකාතේ මනුස්සේසු යේ ජනා පාරගාමිනෝ, මේ මිනිසුන්ගෙන් යම් මනුස්ස කොට්ටාසයක් මෙතරින් එතර නම් වූ නිර්වාණයට යනවාද, අපකාතේ මනුස්සේසු මිනිසුන්ගෙන් අල්ප වූ පිරිසක් පමණක්ම එතර වෙත්. සසරින් එතර වෙන්නේ කොච්චරයිද? අල්පයක් එතර වෙත්. අතායන් ඉතරා ප්‍රජා තීර මේවානු දහවති. ඉතිරි ජනයා කරන්නේ ගඟ හරහට යන්න ඕනෙක පැත්තක තියලා මෙගොඩ හෙළ පහලට ඇවිද විදින්නවා. ඉතිරි ජනයා කරන්නේ මොකද්ද? මෙගොඩම ගඟ දිගේ උඩහැට යනවා. ආය ගඟ දිගේ පහලට එනවා. ගඟ හරහට යන්නේ නැහැ කිව්වා. ගඟ හරහට යන්නේ අල්ප දෙනයි කිව්වා. යේචකෝ සම්ම දක්ඛාතේ ධම්මේ ධම්මානුවත්තිනෝ තේජනා පාරමෙසන්ති මාරදේයං සුදුත්තරං. යම් කෙනෙක් සම්ම දක්ඛාතේ මනාකොට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මේ ලෝක සත්‍ය දැක්කොත් තේජනා පාරමෙසන්ති, ඒ ජනයා පමණක්ම සසරින් එතර වෙත්. මාර දෙයයන් සුදුත්තරං, මාර වශයෙන් මිදීම වනාහි, අතිශයින්ම දුෂ්කර දෙයකි. තේරෙනුන අපිටනේ අකුසලයක් කාම දුරු කරගන්න මොනතරම් අමාරුදනේ. ඉතින් මේ කෙලෙසුන්ට වසඟ වෙත මේ ජීවිතයෙන් එතර වීම කොච්චරනම් දුෂ්කරද? ඒකනේ රහතන් වහන්සේලා ලෝකේ බවාග්‍රය දක්වාම සිටින සියලු සත්‍යයන් අතර ශ්‍රේෂ්ඨයි කියලා බුදුරෙන් සදාළ ඒකනේ. මොකද හේතුව, ඒක සුළුපටු වීරියකින් නෙවෙයි මේ කෙලෙසුන්ගෙන් මෙදෙන්න තියෙන්නේ. ඒ කරුණෙන් තමයි රහතුන් ලෝකේ උතුම් භාවයට පත් වෙන්නේ. ඒ රහතන් වහන්සේලා ඒ සසරින් එතර වුණේ ඒ රහතුන් උතුම් වෙන්නේ ඒකයි. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ මිච්ඡා වාචා දුරු කරන්නට එයා වෑයම් කරනවා. සම්මා වාචා උපදව ගන්න වෑයම් කරනවා. ඒක සම්මා වායාමයයි. ඒ සඳහා සිහියෙන් මෙයා මිච්ඡා වාචා අත්හරිනවා, සම්මා වාචා උපදව ගන්නවා. ඒක සම්මා සතියයි. මේ ධර්ම තුන එකට වැඩෙන්නේ සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති. සම්මා දිට්ඨි භික්ඛවේ පුබ්බංගම හෝති. මහණ, සම්මා දිට්ඨිය මුල් වෙනවා. මොකටද?
සමාධිට්ඨිය මුල් වෙන්නේ මොකටද? මිච්ඡා කම්මන්තේ වශයෙන් අඳුන ගන්නත්. සම්මා කම්මන්තේ වශයෙන් අඳුන ගන්නත් මුල් වෙන්නේ සමාධිට්ඨියයි. දැන් බලන්න අපි බුදු කෙනෙකුගේ ධර්මය ඇහුවේ නැත්නම් අපි දන්න සම්මා සංකල්පේකුත් නැහැ. අපි දන්න මිච්ඡා සංකල්පේකුත් නැහැ. අපි දන්න සම්මා වාචාත් නැහැ. අපි දන්න මිච්ඡා වාචාත් නැහැ. ඉතින් අපි ඒක ඉස්සෙල්ලම දැනගන්නේ පවා මොකෙන්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. ඒකයි ඒ දැනීම ඥානයක් කිව්වේ. ඒ ඥානය මොකක්ද? ශ්‍රුතමය ඥානයක්. ඒ ශ්‍රුතමය ඥානය පාවිච්චි කරන්න බැරිද අකුසලයෙන් මිදෙන්න? පුළුවන්නේ. අකුසලයෙන් මිදෙන්න ශ්‍රුතය පාවිච්චි කරනවන්නේ. දැන් කෙනෙක් ඔන්න අද අහගන්නවා, සමහර දන්නේ නැහැ, කවදාවත් දන්නේ නැති කෙනෙක් පව් කර කර ඉන්නවා. එයාට ධර්මයෙන් අහන්න ලැබෙනවා මේ පව් කරන්නේ හොඳ නැහැ. සතුන් මැරුවොත් ඒකේ විපාක තියෙනවා කියලා අහන්න ලැබෙනවා. එතකොට එයා ඒක අහන්න ලැබුණේ මොකෙන්ද? එයාට ධර්ම ශ්‍රවණයෙන්. දැන් එයා ඒක පිළිගත්තොත්, ඒක විශ්වාස කළොත් ඒක ඥානයක් බවට පත් වෙනවා එයාගේ. ඇයි ඒ විශ්වාසය, ඒ පිළිගැනීම සත්ත්වඝාතනය නොකර ඉන්න හේතු වෙනවා? ඒක පිළිගත්තේ නැත්නම්, ඒක විශ්වාස කළේ නැත්නම්, ඒක අහගෙන ගියාට එයාට ඇති ඥානයක් නැහැ. එයා කියේ කියේ යයි සත්ත්වඝාතනය හොදන්න හොඳ නැල්ලු පින්නත් නී කියලා. හැබැයි ආයක කරනවා. ඇයි හේතුව? එයාක පිළිගත්තේ නැහැ. ඒක පිළිගත්ත තැන ඉඳන් එයාට ඥානයක් තියෙනවා මේක කරන්න හොඳ නැහැ කියලා. ඒ ඥානය පාවිච්චි කරලා අකුසලයේ දුරු කරනවා. එයාට කියන්නේ සද්ධාවෙන් ධර්මයේ ඇසිරෙන කෙනා කියලා. තේරුණාද කිව්වද? එයාට කියන්නේ සද්ධාවෙන් ධර්මයේ ඇසිරෙන කෙනා. එයා දුගසියකට යන කෙනෙක් නෙවෙයි. එයා ධර්මය අවබෝධ කරන කෙනෙක්. ඒකයි. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මිච්ඡා කම්මන්ත වශයෙන් අඳුනගන්නෙත් සම්මා කම්මන්ත කියලා අඳුනන්නෙත් මොකෙන්ද? සම්මාදිට්ඨියෙන්. මොකද්ද මිච්ඡා කම්මන්තය? සතුන් මැරීම, සොරකම, වැරදි කාම සේවනය. මේවට කියනවා මිච්ඡා කම්මන්තය. කම්මන්ත කිව්වේ ක්‍රියාව. මිත්‍යා ක්‍රියා. සම්මා කම්මන්ත කියන්නේ මොකක්ද? සම්මා කම්මන්ත දෙකක් තියෙනවා. මොකක්ද? ලෞකික, ලෝකෝත්තර කියලා. ලෞකිකක හේතු වෙන්නේ මොකටද? පින් කරගන්න, සැප විපාක පිණිස. ලෝකෝත්තරක හේතු වෙන්නේ මොකටද? පිරිණුවම් පාන්න. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොකක්ද මේ ලෞකික සම්මා කම්මන්තය කියන්නේ? සතුම් මරන්නේ නෑ, ඒකෙන් වෙන් වෙනවා. හොරකම් කරන්නේ නෑ, වැරදි කාම සෙවණිය දෙන්නේ නෑ. ඒකට කියනවා සම්මා කම්මන්ත. ලෞකික සම්මා කම්මන්තය කියලා. ලෝකෝත්තර සම්මා කම්මන්තය කියන්නේ මොකද්ද? ආර්යයන් වහන්සේගේ ආර්ය සිත් ඇති, ආර්ය කල්පනා ඇති, ආර්ය මාර්ගයේ වඩන ආර්යයන් වහන්සේ නමක් ඇද්ද? ආන්නේ ආර්යයන් වහන්සේගේ මේ තුන් ආකාර කාය දුස්චරිතයේ කෙරෙහි නොවැළීමක් ඇද්ද? මේ තුන් ආකාර කාය දුස්චරිතයේ දුරුකිරීමක් ඇද්ද? එයින් වෙන්වීමක් ඇද්ද? එයින් මුළුමනින්ම බැහැරවීමක් ඇද්ද? ආන්න ඒකට කියනවා මොකද්ද? සම්මා කම්මන්ත කියලා. සම්මා කම්මන්ත කියලා අඟුලිමාල මහරහතන් වහන්සේ හරි ලස්සනට පැහැදිලි කරලා කිව්වා එදා අර දරුවෙක් ලැබෙන්න ඉන්න මෞතුමියට. මොකද්ද කිව්වේ? යතෝහම් බගිනි අරියාය ජාතියා ජාතු නාබිජානාමි සංචිච්ච පානං ජීවිතා වෝරෝපේතා. නැගෙනිය, මම ආර්ය ජාතියේ යම් කලක උපන්නේහිද ඒ දවස පටන් මා නොදනිමි. දන දන මා සතෙක් මැරූ බවක් නොදනිමි. බලන්න පිරිසුදු භාවයනේ. එතුමියට ඉතා සුවසේ ඒ සත්‍ය ක්‍රියාවෙන් දරුවෙක් බිහි වුණා. කොච්චර පිරිසුදු බවක්දනේ. ආනේකයි ඒ ආර්යයන් ජාතිය උපන්න කිව්වේ මොකද්ද? සෝතාපන්න වුණා. ආර්යයන් වහන්සේගේ ඒ කාය දුස්චරිතේ ප්‍රහාණය වෙනවා. ඒකේ ආය පිහිටන්නේ නැහැ සිත. ඒක නොකරන බවක් ඇද්ද? ආනේකට කියනවා මොකද්ද? සම්මා කම්මන්ත කියලා. දැන් සාමාන්‍ය කෙනෙකුගේ තියෙනවා පින්නතුනේ සංවර සීල කියලා එකක්. කියන්නේ ආ සංවරය තුලින්. ඒ කියන්නේ සංවර සීල කියන්නේ සමහර විට අපාය ගැන අහන්න ලැබුණම අපා බය ඇති වෙනවා. එතකොට අපායන්ට බය නිසා යා මොකද වෙන්නේ? සංවර වෙනවා. සමහර විට දිව්‍ය ලෝක ගැන අහන්න ලැබෙනවා. එයාට ආසයි හිතෙනවා දිව්‍ය ලෝකෙට යන්න. එතකොට මොකද වෙන්නේ?
සංවර වෙනවා. නන්ද කුමාරයා වගේනේ. නන්ද ස්වාමීන් වහන්සේ දිවි ලෝකේ දිවි අප්සරාවන් පෙන්නුව මොකද හිතුනේ? දිවි ලෝකයන්ද ආසයිතුන. ආසයිතල මොකද කළේ? සංවර වුණා. ඒ සංවරය, සංවර සීලය සත්‍යයා කෙලසෙන්නේ නැතුව ආරක්ෂා වෙන්න හේතු වෙනවා. පහාන සීලය කියලා කියන්නේ සංවර සීලයට වඩා එහෙ දියුණු වෙච්ච එකක්. පහාන සීලය කියලා කියන්නේ සිතට අකුසල එනකොට අඳුනනවා. මේ අපාබය හින්දවත් දිව්‍ය ලෝකේ යන්න තියෙන කැමැත්තක් නෙවෙයි. යාට සිතට අකුසල එනකොට සම්මා දිට්ඨිය නිසා අකුසලයේ අකුසලයේ වශයෙන් පේනවා. අකුසලයේ කිලිට පේනවා. අකුසලයෙන් ආදීනෝ පේනවා. දැකලා අකුසලයේ ප්‍රහාණී කරනවා. ප්‍රහාණය කරනකොට සිල්වත් වෙනවා. තේරුණාද කිව්වද? අනිච්චනා සිල්වත් වෙලා ඉන්නේ සමාහට මෙව්වා අකුසල් මේවා අකුසල මුල් වශයෙන් සමාහට අඳුනන්නේ නැහැ. හැබැයි දිව්‍ය ලෝක යන්න ආසයි. මේ විදිහට තමයි දිව්‍ය ලෝක යන්නේ කියලා දැනගෙන එයා ඒකට සංවර වෙනවා. අපාය යන්න බයයි. ඒ නිසා සංවර වෙනවා. හැබැයි තව කෙනෙක් ඉන්නවා ඒ දෙකම නොවේ. ක්ලේශය දකින්නවා. ක්ලේශය බැහැර කරද්දී සිල් කැඩෙන්නේ නැතුව යනවා. ආන්නේකයි මෙතනදි කියන්නේ ඒ සම්පූර්ණින්ම අකුසලයේ අඳුනාගෙන දුරු කරනවා. මොකෙන්ද දුරු කරන්නේ? සම්මා දිට්ඨිය නිසා. ඒකයි ඒ ආර්යයන් වහන්සේ ආරි සිත්ති කෙනා මිච්ඡා කම්මන්තේ පහානාය වායමති. මිච්ඡා කර්ම කම්මන්තේ මුළුමනින්ම ප්‍රහාණය පිණිස වෑයම් කරනවා. සම්මා කම්මන්ති උපදවාගෙන වාසය කිරීම පිණිස වෑයම් කරනවා. ඒ වෑයාමයේ තමයි දිගට මේ ජීවිතයේ පිරිසුදු බව ආරක්ෂා කරලා තියෙන්නේ. ඒ සඳහා මොකද කරලා තියෙන්නේ? සීය පිටුවාගෙන ඉන්නවා. ඒ සීයට කියනවා සම්මා සති කියලා. ඒ අකුසලෙ දුරු කරන්න ගන්න වෑයමට කියනවා සම්මා වායාම කියලා. අකුසලෙ අකුසලෙ වලින් අඳුනා ගන්න එකට කියනවා සම්මා දිට්ඨි. මහණෙනි, සම්මා කම්මන්තේක වැඩෙන්නේ මේ අංග තුනමයි. සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති කියන තුන සම්මා කම්මන්තේකත් ඇදෙන්නේ මේ තුනමයි. බලන්න නේද? දැන් ආරියෂ්ඨංග මාර්ගය වඩනවා කිව්වහම එකපාරේ හිතෙන්නේ මේ නිකම් මේ මොකක්ද මේ කොහොමද වඩන්නේ කියලා නේ. මෙන්න වඩන විදිය බුදුරජාණන් කියනවා. තත්‍ර භික්කවේ සම්මා දිට්ඨි පුබ්බංගමෝ හෝති. මහන්නේ සම්මා දිට්ඨිය තමයි මුල් වෙන්නේ. මොකටද මුල් වෙන්නේ? මිච්ඡා ආජීවය. මිච්ඡා ආජීවය වශයෙන් මදුනනවා. සම්මා ආජීවය සම්මා ආජීව වශයෙන්ම අඳුනා ගැනීමක් ඇද්ද? මේකට කියන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය කියලා. මාන්නේ මිච්ඡා ආජීවය නම් කුමක්ද? ඒ තමයි කුවණා ලපනා නේමිත්තකතා. ඒ වගේම මේ කුහණ කියන්නේ නැති ගුණ හොවා දැක්වීම. ඊළඟට නොදී බැරි තැනට එක එක දේවල් ඉල්ලා සිටීම, නිමිති කීම ආදී දේවල්, ඊළඟට ලාභයෙන් ලාභේ සෙවීම ආදී මේ සියල්ල මිච්ඡා ජීවය. දැන් ගිහි කෙනෙකුගෙන් නම් අධාර්මික ජීවිතය ඔක්කොම මිච්ඡා ජීව, අධාර්මික ජීවත් වෙන එක. ඒතර මිච්ඡා ආජීවය, මිච්ඡා ආජීව වශයෙන්ම අඳුනගන්නේ කවුද? සමාධිත්‍ය තියෙන කෙනා. ඒතර ඒක තමයි මිච්ඡා ආජීවය කියන්නේ. සම්මා ආජීවය කියන්නේ මොකද්ද? සම්මා ආජීව කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. ලෝකෝත්තර සම්මා ආජීවයයි ලෞකික සම්මා ආජීවයයි කියලා. ලෞකික සම්මා ආජීවය කියලා කිව්වෙ මොකන්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින් කරගන්න හේතු වෙන ඒ කියන්නේ මොකද්ද? මිච්ඡා ජීවම් පහය සම්මා ආජීවේන ජීවිකම් කප්පේති. මිච්ඡා ජීව දුරු කරලා සම්මා ආජීවෙන් යුතුව ජීවත් වෙනවා. ධාර්මිකව ජීවත් වීමක් ඇද්ද? ඒකට කියනවා මොකද්ද? සම්මා ආජීව කියලා. ලෝකෝත්තර සම්මා ආජීවය කිව්වෙ මොකන්ද? ආර්යයන් වහන්සේගේ ආර්ය සිත් ඇති ආර්ය මාර්ගයේ වඩන ඒ ආර්යයන් වහන්සේ මිච්ඡා ආජීවයෙන් වෙන් දුර්විමක් ඇද්ද? එයින් වැළකීමක් ඇද්ද? එයින් වෙන්වීමක් ඇද්ද? ආන්නේකට කියන්නේ ලෝකෝත්තර සම්මා ආජීවය කියලා. දැන් ඔබ අහලා ඇති සාරිපුත්ත මහරහතන් වහන්සේට අර කැඳක් ගෙන දුන්නනේ. බඩේ අමාරුවක් හැදුනහම මොගලම් මහරහතන් වහන්සේ ඇහුවා ආයුෂ්මතුනි, ගෙදර ඉන්න කාලෙත් ඔය බඩේ අමාරුව හැදෙනවද කියලා. එතකොට කිව්වා ගෙදර ඉද්දිත් ඔයක හැදෙනවා.
ඉතින් ඒ කාලේ මොනවද ඔකට ගත්තේ කියලා ඇහුවා බෙහෙත්. එතකොට සාරිපුත්ත මහ රහතන් වහන්සේ කියනවා අපේ අම්මා ඒ කාලේ මට මෙන්න මේ දේවල් දාලා කැඳක් හදලා දෙනවා. ඒ කැඳ බිව්වම නම් ඔක ඇරෙනවා කියලා. ඔක අහගෙන හිටියා එතන හිටපු අමනුෂ්‍යෙක්. මේ අමනුෂ්‍යයා මොකද කළේ? ඕ ඒ ගමේ දායක ගෙදරක දරුවෙකුට වැහුණා. දරුවගේ ඇඟට වැහිලා දැන් කියනවා. මොකද්ද කියන්නේ? හෙට මේ ගෙදරට ස්වාමීන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වඩිනවා. ඒ ස්වාමීන් වහන්සේට මේ කැඳ හදලා දුන්නොත් මම මේ ළමයා ගෙන් යනවා. නැත්තන්නම් මම යන්නේ නැහැ. දැන් බෙහෙතුත් කියනවා. ඇයි දැන් අතන අහගෙන හිටියන්නේ කිව්ව ටිකනේ? දැන් මොකද කළේ? ගෙදරයි ඉක්මනින් ගිහින් බෙහෙත් ටික හොයාගෙන කැඳ හැදුවා. මොගලම් මහ රහතන් වහන්සේ උදේ පිණ්ඩපාතේ වැඩියාම අර කැඳ දුන්නා. ස්වාමීන් මේ කැඳ මේ බෙහෙත් දාලා හැදුවේ කියලා. මොගලම් මහ රහතන් වහන්සේට හරි පුදුමයි. උන්වහන්සේ දිවසින් බැලුවෙත් නැහැ මේක කොහොම දුන්නේ කියලා. ඉතින් උන්වහන්සේ කැඳ අරන් යන්න හදද්දි ගෙදරයි කිව්ව කැඳ ගෙනියන්න එපා වළඳලා යන්නයි කියලා. කිව්ව තව ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා. ඒ ස්වාමීන් වහන්සේට දෙන්නම් කිව්වා. මොගලම් මහ රහතන් වහන්සේ කැඳ වැළඳුවාම තවත් කැඳ පාත්‍රයට පුරවලා දුන්නා. ඒක අරගෙන ගිහින් සාරිපුත්ත මහ රහතන් වහන්සේට පූජා කළා. ආයස්මතනි ඔබ මහා පුණ්‍යවන්ත කෙනෙක්. ඔබට මේ ඔබ හිතපු දේ අක දවසෙන්ම ලැබුණා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ මොකද කළේ? මේක සිදු වෙන්න පුළුවන් එකක් නෙවෙයි. බැලුවා බලද්දි දැක්ක මොකද්ද? මේ අමනුෂ්‍යෙක් දරුවෙකුට හිරිහැර කරලා හදපු කැඳක්. මොකද්ද කිව්වේ? සාරිපුත්ත මහ රහතන් වහන්සේ ප්‍රකාශ කළා ආයස්මතුනි මේ බඩේ අමාරුව වැඩිවිලා මේ බඩවැල් කටෙන් එළියට නික්ම ආවත් මම සම්මා ආජීවේ නම් අපිරිසුදු කරගන්නේ නැහැ. මේ කැඳ ගිහින් විසිකල්ල දාන්නේ කිව්වා. තේරුණාද කිව්වද? බඩවැල් කටෙන් එළියට ආවත් මම මේක වළඳන්නේ නැහැ. මගේ ආජීවේ නම් මම අපිරිසුදු කරගන්නේ නැහැ කිව්වා. ආන්න දැක්කනේ වෙන්වීම. වෙන් ජීවිතේ හේතුවෙන්වත් මිච්ඡා ජීවිත ගියේ නෑ, වෙන් වුණා. ඒකට කියනවා ආර්යයන් වහන්සේලාගේ ඒ ලෝකෝත්තර සම්මා ආජීවය කියලා. ලෝකෝත්තර සම්මා ආජීවය කියලා කියන්නේ ඒකයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, අන්නේ භික්ෂුව මිච්ඡා ආජීවය ප්‍රහාණය පිණිස වෑයම් කරනවා. ඒක කරන්නේ නෑ. දැන් බලන්න මිච්ඡා ජීවයක් කරන්න අවස්ථාව ඇවිල්ලා ජීවිතේ හේතුවෙන්වත් ඒක කරන්න, ඒක දුරුකරන්න වෑයම් කරනවා. ඒක දුරු කළා දානවා. ඒ වෑයමට කියනවා සම්මා වායාම කියලා. ඒ සඳහා සිහිය පිහිටුවලා සිහියෙන්ම මොකද කරන්නේ? මිච්ඡා ආජීවය දුරු කරනවා. සිහියෙන්ම සම්මා ආජීවය උපදවා ගන්නවා. ඒකට කියනවා සම්මා සතිය කියලා. බහනෙනි සම්මා ආජීවයත් එක්කත් මේ ධර්ම තුනක් වැඩෙනවා. මොනවද? සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති කියන තුන සම්මා ආජීවයකත් වැඩෙනවා. සම්මා දිට්ඨි භික්ඛවේ පොබ්බංගම හෝති. මහණේ සම්මා දිට්ඨියමයි හැම දෙයකම මුල් වෙන්නේ. කොහොමද මුල් වෙන්නේ? දේශනා කරනවා සම්මා දිට්ඨිස්ස භික්ඛවේ සම්මා සංකප්පෝ පහයෝති. සම්මා දිට්ඨිය තියෙන පුජ්‍යලයාට සම්මා සංකල්පය ඇති වෙනවා. සම්මා සංකල්ප තියෙන පුජ්‍යලයාට සම්මා වාචා ඇති වෙනවා. සම්මා වාචාවෙන් යුත් පුජ්‍යලයාට සම්මා කම්මන්තය ඇති වෙනවා. සම්මා කම්මන්තින් යුත් පුජ්‍යලයාට සම්මා ආජීවය ඇති වෙනවා. සම්මා ආජීවයෙන් යුත් පුජ්‍යලයාට සම්මා වායාම ඇති වෙනවා. සම්මා වායාම තියෙන පුජ්‍යලයාට සම්මා සතිය ඇති වෙනවා. සම්මා සතිස්ස සම්මා සතියෙන් යුත් කෙනාට සම්මා සමාධිය ඇති වෙනවා. සම්මා සමාධින් යුත් කෙනාට සම්මා ඥාන ඇති වෙනවා. සම්මා ඥාන ඇති කෙනාට සම්මා විමුක්තිය ඇති වෙනවා. ඉතිකෝ භික්කවේ මෙසේ මහණෙනි, මේ අංග 8න් යුත් කෙනාට කියනවා සේකෝ කියලා. මේ අංග 10න් යුත් කෙනාට කියනවා අරහං, අරහා හෝති, රහතන් වහන්සේ කියලා. මේ අංග 8න් යුත් කෙනාට කියන්නේ මොකද්ද? සේක කෙනා. අංග 10න් යුත් කෙනාට රහතන් වහන්සේ. මහණෙනි බුදුරන් දේශනා කරනවා සම්මා දිට්ඨියමයි මහණෙනි මුල් වෙන්නේ. ආයම කියනවා. එහෙම තැනම කියනවා. මොකද්ද? සම්මා දිට්ඨියමයි මුල් වෙන්නේ. සම්මා දිට්ඨියමයි
මුල්ලෙන්නේ කියනවා. මොකටද සම්මාධිට්ටි මුල්ලෙන්නේ? සම්මා දිට්ටිස භික්කවේ මිච්චා දිට්ටි නිජ්ජන්නා හොන්ති. නිජ්ජින්නා හෝති. සම්මා දිට්ටිය යුතු කෙනාට මිච්චා දිට්ටිය ජීරණය වෙනවා. එක නඒක ප්‍රහාණ වෙනවා. සම්මා දිට්ටිය යුතු කෙනාට මිච්චා දිට්ටිය ප්‍රහාණ වෙලා යනවා. එක ඒක නිජ්ජින්නා එක ජීරණය වෙලා, එක දිරාපත් වෙලා යනවා, එක නැති වෙලා යනවා. මිච්ඡා දිට්ඨිය හේතුවෙන් අනේකූ පව් හටගත්තා නම් ඒ පාපයනොත් සම්මා දිට්ඨිය ඇතිවෙච්ච කෙනාට ප්‍රහාණිල යනවා. තේරුණාද කිව්වද? සම්මා දිට්ඨිය ඇති වුණාම මොකද වෙන්නේ? මිච්ඡා දිට්ඨිය ප්‍රහාණි වෙනවා. මිච්ඡා දිට්ඨිය ප්‍රත්‍යයෙන් හටගත්ත සියලු අකුසල ධර්මයනොත් ප්‍රහාණි වෙනවා. සම්මා දිට්ඨිය ප්‍රත්‍යයෙන් හටගන්නා සියලු කුසල ධර්මයෝ භාවනාමය වශයෙන් පරිපූර්ණ වෙන්න පටන් ගන්නවා. සම්මා සංකල්පය ඇති වුණාම මහණෙනි, මිච්ඡා සංකල්පය ප්‍රහාණය වෙනවා. ඒක ජීර්ණ වෙලා, ඒක දිරාපත් වෙලා යනවා, ඒක විනාශ වෙලා යනවා. ඊට පස්සේ මිච්ඡා සංකල්ප හේතුවෙන් හටගත්ත අනේක වූ පාපකාරී ධර්මයොත් විනාශ වෙලා යනවා. සම්මා සංකල්පනාවෙන් ඇති වෙන සියලු කුසල් භාවනාමය වශයෙන් පිරෙන්න පටන් ගන්නවා. ඒ වගේම මහණෙනි, සම්මා වාචා ඇති කරගත්ත කෙනාට මිච්ඡා වාචාවට මොකද වෙන්නේ? ඒක විනාශ වෙනවා. මිච්ඡා වාචා හේතුවෙන් මෙපමණ කාලයක් හටගත් අකුසල් වලට මොකද වෙන්නේ? ඒවත් ප්‍රහාණය වෙලා යනවා. සම්මා වාචා හේතුවෙන් ඇති වෙන සියලු කුසල් දියුණු වෙන්න පටන් ගන්නවා. සම්මා කම්මන්තින් යුත් වුණාම මහණෙනි, මිච්ඡා කම්මන්තයට මොකද වෙන්නේ? ඒක විනාශ වෙලා යනවා. මිච්ඡා කම්මන්තේ හේතුවෙන් හටගත් සියලු අකුසල ධර්මයනොත් විනාශ වෙලා යනවා. සම්මා කම්මන්තෙන් ඇති වෙන සියලු කුසල් භාවනාමය වශයෙන් දියුණු වෙන්න පටන් ගන්නවා. බහනෙනි, සම්මා ආජීවයෙන් යුත් කෙනාට මිච්ඡා ආජීවය විනාශ වී යනවා. මිච්ඡා ආජීව ප්‍රත්‍යයෙන් හටගත් සියලු අකුසලත් විනාශ වෙලා යනවා. මොකක් ඇතිවීම හේතුවෙන්ද? සම්මා ජීවේ ඇතිවීමෙන්. සම්මා ආජීවයේ ඇතිවීමෙන් හටගත් සියලු කුසල් භාවනාමය වශයෙන් පරිපූර්ණ වෙන්න පටන් ගන්නවා. සම්මා වායාමයේ ඇති වුණාම මිච්ඡා වායාමය දුරු වෙනවා. මිච්ඡා වායාමයේ හේතු කරගෙන හටගත් සියලු අකුසල ධර්මයනොත් දුරු වෙනවා. සම්මා වායාම හේතුවෙන් හටගන්න සියලු කුසල් භාවනාමය වශයෙන් දියුණු වෙනවා. මහණෙනි, සම්මා සතිය ඇති වුණාම මිච්ඡා සතිය දුරු වෙලා යනවා. මිච්ඡා සතිය ප්‍රත්‍යයෙන් ඇති වුණු සියලු අකුසල දුරු වෙනවා. සම්මා සතියෙන් ඇති වෙන සියලු කුසල් දියුණු වෙනවා. සම්මා සමාධිය ඇති වුණාම මිච්ඡා සමාධිය දුරු වෙනවා. ඒක විනාශ වී යනවා. මිච්ඡා සමාධියෙන් ඇති වුණු සියලු අකුසල් දුරු වෙලා යනවා. සම්මා සමාධියෙන් ඇති වෙන සියලු කුසල් භාවනාමය වශයෙන් දියුණු වෙන්න පටන් ගන්නවා. සම්මා ඥාන තියෙන කෙනාට මිච්ඡා ඥාන දුරු වෙලා යනවා. මිච්ඡා ඥාන හේතුවෙන් හටගත් සියලු අකුසල දුරු වෙනවා. සම්මා ඥානයෙන් හටගත් සියලු කුසල් දියුණු වෙනවා. භාවනාමය වශයෙන් දියුණු වෙනවා. සම්මා විමුක්තියට පත්වෙච්ච කෙනාට මිච්ඡා විමුක්තිය ප්‍රහාණ වෙනවා. මිච්ඡා විමුක්තිය හේතුවෙන් හටගන්න සියලු අකුසලුත් ප්‍රහාණ වෙනවා. සම්මා විමුක්තිය ප්‍රත්‍යයෙන් හටගන්න සියලු කුසල් දියුණු වී යනවා. භාවනාවෙන් පරිපූර්ණ වෙනවා. ඒකයි බුදුරජාණන්සේ වදාළේ, මහණෙනි මේ වෙද්දු බෙහෙත් දෙනවා කිව්වා. මොනවද? විරේක බෙහෙත් දෙනවා කිව්වා. ඒවා බිව්වහම මහණෙනි, සමහර අයට විරේක වෙනවායි කිව්වා, සමහර අයට විරේක වෙන්නේ නැහැ. මහණෙනි, මම විරේක බෙහෙතක් දෙනවා කිව්වා, ඒක බිව්වොත් නම් ඒ කාන්තේම සියල්ලම විරේක වෙනවා. මොකක්ද ඇහුවයි? සම්මා දිට්ඨිය නැමැති බෙහෙත දුන්නාම මිච්ඡා දිට්ඨිය විරේක වෙනවායි කිව්වා. එතන මේ සම්මා සංකල්පනාව කියන බෙහෙත ගත්තාම මොකද වෙන්නේ? මිච්ඡා සංකල්පනාවට ඒක සම්පූර්ණයෙන්ම සිතින් බැහැර වී යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහණෙනි, ඉතිකෝ භික්කවේ වීසති කුසලපක්ඛා වීසති අකුසලපක්ඛා. මහණෙනි, මෙසේ අකුසල පස්සේ වික්ෂා 20යි, කුසල පැත්තේ 20යි. මොනවද?
මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීව, මිච්ඡා වායාම, මිච්ඡා සති, මිච්ඡා සමාධි, මිච්ඡා ඥාන, මිච්ඡා විමුක්ති. ඒ වගේම එතන 10යි. ඒ 10 නිසා හටගන්න අකුසල 10යි. ඊළඟට සම්මාදී එතන 20යි. කුසල සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි, සම්මා ඥාන, සම්මා විමුක්ති කියන 10යි. සම්මා දිට්ඨි නිසා හටගන්න කුසලය, සම්මා සංකල්ප නිසා හටගන්න කුසල ආදී වශයෙන් 10යි. එතන කීයද? 20යි. මේකට කියනවා චත්තා ලීසත, මහා චත්තා රීසක ධම්ම පරියාය කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මහණෙනි මේක තියෙනවා, මහා චත්තාලිස්කෝ ධම්ම පරියායෝ පවත්තිතෝ. මහා ධම්ම මහා චත්තාරසික කියන දහම් දේශනාව ප්‍රවර්තනය කළා. අප්පති වත්තියෝ සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනිචවා ලෝකස්මින්. දෙවියන් මරුම් බමුන් සහිත ලෝකයේ කිසිවෙකුටත් මේ ධර්ම චක්‍රය බොරුවක් කියලා අනිත් පැත්තට හරවා යවන්න බෑ. මේ බුදුරජාණන් වහන්සේ වදාළ දේ බොරුවක් කියලා මේක අනිත් පැත්තට හරවන්න පුළුවන් ශ්‍රමණේක්ක, බ්‍රාහ්මණේක්ක, දෙවියෙක්ක, දෙවි මිනිසුන්ගෙන් යුතු ලෝකේ පහළ වෙන්නේ නෑ කිව්වා. බලන්න නේ, සිංහනාදයක් නේද? ඒතර සිංහනාදයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා, මහණෙනි මා වදාළ ධර්මය අදවත්, ඒ කියන්නේ අද කිව්වේ කවදාද? එදා. අනාගතයේදීවත් හේතු සහිතව, කරුණ සහිතව නිග්‍රහ කොට යටපත් කරන්න පුළුවන් දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ දෙව මිනිසුන්ගෙන් යුතු ලෝකේ පහළ වෙන බවක් මා බුදු ඇසින් නොදකිමි කිව්වා. තේරුණාද නේ? ඒ කියන්නේ මේ ධර්මයේ ගරහා කරලා මේක බොරුවක් ය මුසාවක් කියලා බැහැර කරන්න පුළුවන් කවුරුවත් ලෝකේ පහළ වෙන්නේ නැහැ. හේතුව මොකද? මේක සත්‍යයක්. සත්‍ය කියන දේ පින්වත්නි, ඒක කාලයක් තිබිලා කාලයකදී අවලංගු වෙන එකක් නෙවෙයි. සත්‍ය කියන්නේ තථා, ඒ විදිහමයි. අවිතතා වෙනස් වෙන්නේ නැහැ. අඤ්ඤතා අන්‍ය ස්වභාවයකටපත් වෙන්නේ නැහැ. ඒක තමයි සත්‍ය ලක්ෂණය. දැන් බලන්න, සමාධි මිච්ඡාදිට්ඨි හේතුවෙන් අකුසල් වැඩෙනවා කිව්වා. සමාධිට්ඨි කුසල් වැඩෙනවා කිව්වා. මේක බොරුවක් කියලා අනිපැතර හරවා යවන්න පුළුවන් කෙනෙක් ලෝකෙ පහළ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි යම් කෙනෙක් මේ තථාගතයන් වහන්සේ වදාළ මහා චත්තාරසික කියන මේ ධර්ම දේශනාවට ගරහන්න ඕන කියලා හිතුවොත්, මේ දේශනාවට කවුරු හරි කෙනෙක් ගැරහෙව්වොත්, මේක බැහැර කරන්න ඕන කියලා හිතුවොත්, ඒ ඇත්තන්ට මෙලොවදීම නින්දා ලබන්න වෙනවා. මේක ගැරහැව්වොත් මෙලොවදී මේ අය නින්දා ලබනවා. කොහොමද නින්දා ලබන්නේ? දස ආකාරයක නින්දාවකට ලක් වෙනවා. කොහොමද? මෙහෙම කියනවා, සම්මා දිට්ඨිංචේ බවං ගරහති. මේ බවත් වූ සම්මා දිට්ඨියට ගරහනවා. දැන් කවුරු හරි සම්මා දිට්ඨියට ගරහවොත් ඥානවන්ත මිනිසු කියනවලු, කොහොමද මේ ඇත්තෝ සම්මා දිට්ඨියට ගරහනවා? එහෙනම් මේගොල්ලෝ ප්‍රශංසා කරන්නේ මිච්ඡා දිට්ඨියයි. මිච්ඡා දිට්ඨික සමන බඹුණන්ටයි මේ අය ප්‍රශංසා කරන්නේ කියලා ලෝකයා ඒ ඇත්තොන්ට ගරහා කරනවා. සම්මා දිට්ඨියට ගරහවොත් සම්මා දිට්ඨියට ගරහම හේතු කරගෙන ඒ ඇත්තෝ නිඳා ලබනවා කියනවා. මේගොල්ලෝ මිච්ඡා දිට්ඨික පිරිසක්, මේගොල්ලෝ මිච්ඡා දිට්ඨියට ප්‍රශංසා කරනවා කියලා මෙලොවදීම ගැරහීමට ලක් වෙනවා. සම්මා සංකල්පයට ගැරහැව්වොත් මේගොල්ලෝ මිච්ඡා සංකල්පයන්ටයි එහෙනම් ප්‍රශංසා කරන්නේ. සම්මා සංකල්පෙට මේ ඇත්තෝ ගරහනවා. එහෙනම් මේ ඇත්තෝ සරණ ගියපු ශාස්ත්‍රවරු මිච්ඡා සංකල්ප ඇති ඇත්තෝය කියලා මෙලොවදී මේ ඇත්තන්ට නිඳා ලැබෙනවා කියනවා. සම්මා වාචායට ගැරහැව්වොත් ලෝකයන් නිඳා කරනවා කියනවා. මේගොල්ලෝ සම්මා වාචාවට ගරහනවා නම් මේගොල්ලෝ ප්‍රශංසා කරන්නේ මිච්ඡා වචනවලටයි. එහෙනම් මේ ඇත්තු මිච්ඡා වාචාවෙන් යුතුව අය සරණ ගියපු පිරිසක්ය කියලා. ඔය විදිහට මේ දස ආකාරයෙන් මේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත,
සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි සම්මා ඥාන සම්මා විමුක්ති කියන අංග 10ට ගැරහැව්වොත් ලෝකයා දැනගන්නවා කියනවා මේගොල්ලෝ එහෙනම් මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප මිච්ඡා වාචා මිච්ඡා කම්මන්ත මිච්ඡා ආජීව මිච්ඡා වායාම මිච්ඡා සති මිච්ඡා සමාධි මිච්ඡා ඥාන මිච්ඡා විමුක්තියෙන් යුතු පිරිසක්ය කියලා මෙලොවදී මේ ඇත්තෝ ලෝකයාගේ ගැරහීමට ලක් වෙනවා. මහණෙනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඒ නිසා මහණෙනි මේකට ගරහන්නේ නැහැ කියනවා කවුරුවත්. අහේසුන් ඔක්කාලා, කියන්නේ ඔක්කාලා කියලා ජනපදයක අහේතුකවාදී පිරිසක් හිටියා කියනවා. අකිරියවාදී, ඒ කියන්නේ ඒගොල්ලෝ මිච්ඡා දෘෂ්ටික, කිසි දෙයක් කළා වැඩක් නැහැ, හේතුඵල ධර්මයක් නැහැ මේ ලෝකේ, නිකන් ඉබේ හටගන්නේ, මොකක් කරන්න දෙයක් නැහැ කියලා ඒ විදිහේ දෙයක් කියන මිච්ඡා දෘෂ්ටික බඹුණු පිරිසක් හිටියා කියනවා. හැබැයි ඒගොල්ලොවත් මහණෙනි මේකට නම් ගැරහැව්වේ නැහැ කියනවා. මොකද හේතුව? ඒගොල්ලෝ මේකට ගැරහැව්වේ නැත්ති තංකිස්ස හේතු. හේතුව මොකෙන්ද? නින්දා භ්‍යාරෝසන උපාරම්භ භයාති. ඒගොල්ලෝ නින්දාවට, ඒ වගේම මිනිස්සු බැනවදිනවාට බයෙන් කියනවකට ගැරහැව්වේ නැත්ති. ඒගොල්ලොවත් ගැරහැව්වේ නැහැ කියනවා. මොකටද? ඒගොල්ලොන්ට නින්දා එනවා කියනවා ගැරහැව්ව නම් කර්ම කර්මඵල විශ්වාස කරපු නැති ඒ පිරිසවත් මේකට ගැරහැව්වේ නැහැ කියනවා. මොකද? ලෝකයාගෙන් එන නින්දාවට බයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් භික්ෂුන් වහන්සේලා බොහෝ සතුටින් මේ දේශනාව අනුමෝදන් වුණා, සතුටු වුණා. මේකට කියන්නේ මහා චත්තාරීසක දේශනාව කියලා. ඉතින් පින්වත්නි, බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර පැහැදිලිව මේ නිවන් මඟ අපිට පෙන්වලා තියෙනවද. ඒ නිසා මේකෙදි මුල් වෙන්නේ මොකක්ද? සම්මා දිට්ඨියමයි. සම්මා දිට්ඨියමයි මුල් වෙන්නේ. ඒ නිසා ඒ සම්මා දිට්ඨිය ඇති කරගන්න එක බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ කොහොමද? පතව්‍යා ඒක රජ්ජේන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාදිපත්තේන සෝතාපත්ති පලං වරං කියලා නේද? මේ මහා පෘථුවියට අධිපති එක රජෙක් වෙනවටත් වඩා, එක පියවරක් තබල දිව්‍ය ලෝකයට යනවටත් වඩා, සබ්බ ලෝකාදිපත්තේන සියලු ලෝකයන්ට අධිපති වෙනවටත් වඩා, සෝතාපත්ති පලං වරං, සෝතාපන්න වීමමයි ශේෂ්ඨ කියලා බුදුරජාණන් වහන්සේ වදාළි. සෝතාපන්න වීමමයි ශේෂ්ඨ කියලා වදාලා. මොකද හේතුව? සෝතාපන්න කෙනා තමයි මේ දුකින් එතර වෙන්නේ. ඒ නැතුව මේ දුකින් එතර වෙන්නේ නැහැ. සංසාරේ සැරිසරාගෙන ගියාය කියලා මේ සත්‍යයට සිදුවෙන සෙතක් නැහැ. සසර සැරිසරුවායි කියලා සිදුවෙන එකම දේ තමයි වයසට යෑමයි, මරණයයි, කායික දුක් සුසුම් හෙලින් විතරයි. සසරෙන් එතර වීමෙන් පමණමයි මේ දුකින් අත් මිදෙන්නේ. ඒ නිසා මේ සසර ඇති සාරයක් නැහැ. දැන් හැබැයි ලෝකයා මේකේ සාරයක් දකිනවා. මුලාවෙන් මුලාවට ගින් සාරයක් පේනවා. නමුත් එහෙම මොකුත් නැහැ. සිතක ඇති වෙන ක්ලේශයක් විතරයි. දැන් මේ ඇහැට පේන දේවල් වලට බැඳෙනවා කියලා කියන්නේ මොකද්ද? කිලිටි වෙන්නේ. සිතනේ කිලිටි වෙන්නේ. ශබ්ද අහලා වෙරලා ඒවා කෙරෙහි සරාගී වෙනකොට කිලිටි වෙන්නේ මොකක්ද? සිතනේ කිලිටි වෙන්නේ. එතන මේ ලෝකයේ තුල නිරන්තරයෙන් පවතින්නේ මොකක්ද? මේ කිලි මේ අස්කං ආදී ඉන්ද්‍රියයන්කින් මේ සිත කිලිටි වෙවි යනවා. ඉතින් අන්තිමට මේ අස්කං ආදී ඉන්ද්‍රියෝ බිඳී යනවා. අර කිලිටි සහිත සිතින් චුත වී යනවා. ඊට පස්සේ ගියාම කොයි හරි පිළිසිඳ ගන්නවා. පිළිසිඳ ගත්තම ආයෙමත් මේ සමස්ත දුකම යාට මුණ ගැහෙනවා. ඉතින් මෙහෙම සැරිසරාගෙන යන ගමනක සාරයක්, හරයක්, අර්ථයක් තියෙනවා නම් ඒක බුදුරජාණන් වහන්සේ වර්ණනා කරනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ කොතනකවත් ජාතියක් වර්ණනා කළා නැහැ. තියෙනවද? කොතනකවත් සුද්ධාවාසී උපදින්න පැතුවම අර ස්වාමීන් වහන්සේ අනාගාමීලා සුද්ධාවාසී උපදිනවා කියප එකටවත් වර්ණනා කළේ නැහැ. නේද? ඒකවත් වර්ණනා කළේ නැහැ. කොහොමද කිව්වේ? අසෝචි පොඩ්ඩක් තිබ්බක් ගොඩක් තිබ්බක් ගඳ ගඳමයි කිව්වා. මුත්‍රා චොට්ටක් තිබ්බක් ගොඩක් තිබ්බක් ගඳ ගඳමයි කිව්වා. සරව ගොඩක් තිබ්බක් චොට්ටක් තිබ්බක් ගඳ ගඳමයි. අච්චරා සංඝාත මත්තම් පිචේ බික්කු.
Achara Sangata Matam Pikte Bikave Biku Bavanan Vanami Mahanani Asurusana Gahana Mohatakatma Nevata Bavayak Varana Nukarami Kila Tamai Budranasi Desanakota Vadali. The thing in is a Habai Budrajana Nuansi Pinkaranda Yahapat Deval Karandikiani Sansari Sapanisanovi Budran Dano me Satyu Hamo make a par and even Navo the Karani. Nay, may Satyu apadukata vetind nudi araksavi mapinise pink randa kilabudrans desanakali apaduking bera ganima pinisai Sasara sarayak nisanovi apadukata vetunut nevata vatava kitening gooda in the bed nevata vatavas a ari dharamak munagahin mayamakatavat in the bed enisatama budran nansi පිනක වරණකලි ඒ නිසායි පින කරන්න කිව්වේ නැතුව මේ සංසාරේ සාරයක් හොයාගෙන නෙවෙයි සමහර අය පිනට ගරහනවා ඔය පින් කළ වැඩක් නැහැ කියලා අන්තිමේදී පිනත් නැහැ නිවනකුත් නැහැ ඒකයි පින් කිරීම අපි තේරුම් ගන්න ඕනේ උපකාර කරනවා මේ නිවන් අවබෝධයට ඒක බුදුරජාණන් වහන්සේ හරි පැහැදිලිව දේශනා කළා Nidikanda Sutra Babalanako, Nidikanda Sutra Hari Pahadilupe Nalatino, Pino Upakara Kerno, Habai Aking Upakara Labia Yute, Nivam Magatai Teruna the Hivudi, Tamanta Adahasakti and Don, Vimuktiakinuing, E Adahasak Atuatama E Devalapi, Kara Yute, E Adahasatula, Apika Karandon, Vibana Bavana Karandon, E Karanagaman Ekata Anugrahayak Penisa, Api Pink Karandon. Then Tiagano Satyagatu Eka Bhavanava Dandila Visaka Mukadakalatini Visakava Dandila Mukadakalatini Visakava Sigaranwa Matalabiak Matamana Labimak Amadanduna Kila Ethakuta Arapudika Gagia Kianini Pura Rami Vati Ethu Preeti Nisamakadino Kiani Preeti Nisas Samadhi ඇති වෙනවා සැපය ඇති විලා සමාධි ඇති වෙනවා සමාධිමත් වුනහම මේ ඉන්ද්‍රිය ධර්මියෝ වඩනවා කියලා කියනවා විසාකාව එහෙම කියනවනේ භාගතමන් ඉන්ද්‍රිය භාවනා කරනවා කියනවා මේ දන් දීලා ඒතර දන් දීලා විසාකාව පුරුදු කරලා තියෙන හැම අද ඊට ඒ දාණයෙන් අපි අනුග්‍රහ ලබාගත යුත්තේ මාර්ගයකට ඒ නිසා චාගානුස්සති භාවනා කියලා භාවනාවකුත් තියෙනවා තියෙනවනේ එහෙම එකක්. ඒතර දේවතානුස්සති කියලා භාවනා තියෙනවා. ඇයි දේවතානුස්සති තියෙන්නේ? දේවනා දේවතානුස්සති භාවනා පවතින්නේ දිව්‍ය ලෝ යන්න විතරද? මොකක් පිණිසද පවතින්නේ? විමුක්තිය පිණිස පවතිනවා. ඇයි දේවතානුස්සතිය තුළ යා ප්‍රත්‍යක්ෂා කරන්නේ මොකක්ද? තමන්ගේ ශ්‍රද්ධාව, තමන්ගේ සීලය, තමන්ගේ ශ්‍රුතය, තමන්ගේ ත්‍යාගය, තමන්ගේ ප්‍රඥාව. ප්‍රත්‍යක්ෂා කරන්න නම් මොකද්ද එයාට දුන්න භාවනාව? දේවතානුස්සතිය කොහොමද හිතන්නේ යමේ දෙව්ලව ගියා නම් ඒ ඇත්තොන්ට සද්ධාව තිබුණා මට සද්ධාව තියෙනවනේ කියලා අවංකවම තමන්ගේ ශ්‍රද්ධාව දිහා දකිනකොට තමන්ට සතුට ඇති වෙනවා තමන් හොඳට තමන්ගේ සීලවන්ත භාවය ගැන මෙනෙහි කරද්දී තමන්ට සතුට ඇති වෙනවා තමන්ගේ ශ්‍රුතය හිතද්දී සතුට ඇති වෙනවා තමන්ගේ ත්‍යාග සම්පත්තිය ගැන හිතද්දී සතුට ඇති වෙනවා. තමන්ගේ ප්‍රඥාව ගැන හිතද්දී සතුට ඇති වෙනවා. දිව්‍ය ලෝකෙ ගියපු අයත් මේව පුරුදු කරලා ගියේ මමත් මේ ස්වභාවයෙන් ඉන්නේ කියලා දකිනකොට සතුට ඇති වෙනවා. සතුට ඇති මොකද වෙන්නේ? සිත ප්‍රමුදිත වෙනවා. සිත ප්‍රමුදිත වෙනකොට මොකද වෙන්නේ? ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිය ඇති වෙනකොට මොකද වෙන්නේ? සැපය ඇති වෙනවා. සහල්ලු වෙනවා සැපයනි සහල්ලු නිසා මොකද ඇති වෙන්නේ සැපය ඇති වෙනවා සැපය නිසා මොකද වෙන්නේ සමාධිය ඇති වෙනවා සමාධිය නිසා මොකද වෙන්නේ යථාභූත ඥානය ඇති වෙනවා යථාභූත ඥානය නිසා මොකද වෙන්නේ නිබ්බිදාව ඇති වෙනවා නිබ්බිදාව නිසා මොකද වෙන්නේ විරාගය ඇති වෙනවා විරාගය නිසා මොකද වෙන්නේ නිදහස් වෙනවා මොකද නිදහස් උනේ දේවතානුස්සතියෙන් ඉතින් ඒක පවතින්නේ දෙව්ලොව යන්න විතරක් නෙවෙයි හැබැයි ප්‍රත්‍යක්ෂා කරන්න කියනවා මොකද හේතුව හදිසියවත් මැරුණොත් ආරක්ෂා සහිත තැනකට යනවනේ ආරක්ෂා සහිත තැනකට යනවනේ
ඉතින් මිනිස්සු මෙහි දේවතානුස්සති නෙවෙයි ගොඩක් හිට මොකද හිතන්නේ? දරුවෝ ගැනයි අනුස්සතිය. නේද? මුණුබුර අනුස්සතියයි දරුවෝ ගැනයි අනුස්සති කරන්නේ. මගේ මුණුබුරා අහවල් දියාය මෙහෙය. අන්තිමට මැරිලා කොහෙද යන්නේ? මුණුබුරා ගාවට යනවා. ඉතින් එහෙම ලෝකෙක මේ දේවතානුස්සති ආදී දේවල් කරන්නේ ආර්ය ශ්‍රාවකයෙක්. මේවා පවතින්නේ සුගතියකට යන්න පමණක්ම නෙවෙයි, විමුක්තියක් පිණිසයි. ඒ නිසා පින පවා පවතිනවා. ඥානවන්තයෙකුට විමුක්තිය පිණිස පින පවතිනවා. ඒ නැති කෙනාට කොහේ හරි රවුමකින් කැරකිලා හරි ආයෙමත් ආර්ය ධර්මය මුණ ගැහෙන තැනකට එන්න ඒ පින උපකාර කරනවා. ඒ දෙකටම ගරහපැත්තොන්ට දෙකෙන් එකක්වත් නැහැ. ඒකයි ඒ නිසා අපි නුවණ පාවිච්චි කරන්න ඕන. හැඟීම් වලින් නෙවෙයි ධර්මය අවබෝධ කරන්නේ, ක්‍රියාවකින්. නේද? ඒ නිසා සියලු දෙනාට මුතුන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ සියලු පුණ්‍ය ධර්මියෝ හේතු උපකාර වෙත්වා. සාදු සාදු.